මොකද අපි දන්නවා අපි ෆොරෙන් එක්ස්චේන්ජ් කරද්දී මේ සෝරි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කරද්දී හැම බිලක්ම අපි පේ කරන්න ඕන. එන හැම බිලක්ම අපි පේ කරන්න ඕන. පේ කරනකොට අපි රේට් එකක් ඉල්ල ගන්නවා ෆොරෙක්ස් එකෙන්. අපේ බැංකුවේ දෙන ෆොරෙක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් අපි රේට් එකක් ඉල්ල ගන්නවා. ඉල්ලගෙන තමයි අපි ඒ ඒ දෙන රේට් එකට තමයි අපි බිල පේ කරන්නේ. ඒ වගේම තමයි අපිට අපි එක්ස්පෝර්ට් එකක් කරලා අපිට සල්ලි ආවොත් එහෙම එකත් ඒ විදිහට රේට් එක අපි ගන්නෙ ෆොරෙන් එක්ස්චේන්ජ් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඉතින් එතෙන්දි බැලුවාම මේ ෆොරෙන් එක්ස්චේන්ජ් මාකට් එක කියන්නේ ඉතාමත්ම වැදගත් දෙයක් මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඔපරේෂන්ස් වල ඉතාමත්ම වැදගත් දෙයක් මේ සම්පූර්ණ ඔපරේෂන් එක වෙන්නේ මේ ෆොරෙන් එක්ස්චේන්ජ් මාකට් එක උඩ. සමහරට අපි LC එකක් කරලා දැන් LC එක මේ LC එක අරිනකොට අපේ රේට් එක 185යි. දැන් බිල එන කාල වෙනකොට රේට් එක 200යි. එතකොට අපිට සැහැන ලාභයක් වෙනවා. අපි හිතුවට වඩා ගොඩක් සල්ලි ගෙවන්න වෙනවා. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට අපිට මුණ පාන්න වෙනවා මේ විදේශ විනිමය වෙළඳපොලේ උච්චාවචන හින්දා. අපි දැන් බලමු මොකද්ද මේ විදේශ විනිමය වෙළඳපොලක් කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් මේකේ මේ ඒරියා එකේ අදබම් කරන්න තියෙන පාට් එක නබල සමාන මම මේකේ ගණන් ටික කරනවා. මේ ෆොරෙක්ස් ගණන් අනිවාර්යයෙන්ම ඕගලන්ට එන එකක් අර ෆැසිලිටි ගණන් වගේම. එතකොට ඒ ගණන් දෙක කරගත්තා නම් ලකුණු 40ක් කෙලිම ෂේප් කරගන්න පුළුවන්. හරි. දැන් බලමු මොකද්ද මේ ඒකම සමහරලාට ඕගලන්ට තියෙරි දෙනවා පොඩි ප්‍රශ්න කීපයක්. ඒකෙන් දා මේකත් දැනගන්න ඕන කොහොමද මේ මොකද්ද මේ තියෙරි එක ෆොරෙක්ස් මාකට් එක පිටිපස්සේ තියෙන්නේ කියලා. විදේශීය විනිමය වෙළඳපොලක් කියලා කියන්නේ එක රටක මුදල් තවත් රටක මුදල් එක්ක හුවමාරු වෙන වෙළඳපොලක්. එක රටක මුදල් තවත් රටක මුදල් එක්ක හුවමාරු වෙන වෙළඳපොලක්. right? දැන් අපේ මොකද්ද තියෙන මේ මුදල ලංකාවේ? ලංකාවේ අපිට තියෙනවා රුපියල්. එතකොට අපි මේ ෆොරෙන් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන් මේ ෆොරින් ට්‍රේඩ් ට්‍රාන්සැක්ෂන් එක කරද්දී අපේ එල්සී එක අරින්නේ ඩොලර්ස් වලින්. ඒතර බිල එන්නේ ඩොලර්ස් වලින්. දැන් අපිට අපේ අතේ තියෙන මේ රුපියල් වලින් තමයි අර ඩොලර් බිල් එක අපි ගෙවන්න ඕනේ. ඉතින් ඒකින් අපිට විදේශ විනිමය අවශ්‍යයි. right? දැන් අපි දැන්ට අපි ඉම්පෝර්ට්ස් ටිකක් රෙස්ට්‍රික්ට් කරලා තියෙන්නේ අපිට විදේශ විනිමය මේ දවස්වල ලංකාවේ පොඩි ස්කැසිටි එකක් තියෙනවා. ස්කැසිටි එකක් තියෙන හින්දා අපි පුළුවන් තරම් මේක කන්ට්‍රෝල් කරගන්න ඕනේ නේද තමයි හැම බඩුවක්ම දැන් ගේන්න දෙන්නේ නැත්තේ. right? බැරිලා කියලා આવොත් අපිට අවශ්‍ය වෙන විදේශ විනිමය ඒ බඩු වලට ඒ බිල් වලට ගෙවන්න. කිසියම් රටකට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සහ තවත් රටක ආයෝජනය කරන්න ඒ රටේ මුදල් අවශ්‍ය වෙනවා. right? මේ ඉතාමත් වැදගත් දේ තමයි මේ ෆොරෙන් එක්ස්චේන්ජ් මාකට් වල ෆොරෙන් එක්ස්චේන්ජ් මාකට් එක දැන් අපි තියෙනවා අපි ඉරිද පොළ තියෙනවා නේද සිකුරාද පොළක් තියෙනවා ගම් වල අපි right එතකොට සති පොළවල් තියෙනවා ඔය මොන පොළක් ගත්තත් එහෙම නැත්නම් BMI සෙච් එකේ ප්‍රදර්ශන තියෙනවා ඒකත් පොළක් මේ බුක් ෆෙයර් එකක එක හරි. ඒතර ඒ හැම එකේම භෞතික ස්වරූපයක් තියෙනවා. අපි යනවා භෞතිකව මිනිස්සු විකුණනවා මිලදී ගන්න පාරිභෝගිකයි විලෙන්දොයි අතර සංවාදය ඇති වෙනවා. සෙනඟ පිරිලා එහාට යනවා මෙහාට යනවා අන්න ඒ වගේ වෙළඳපළක් තමයි ඕනෑම වෙළඳපළක් කියන්නේ. නමුත් මේ විදේශ විනිමය වෙළඳපළේට භෞතික ස්වරූපයක සහ පැවැත්මක් නැහැ. right? මේ වෙළඳපළ පවතින්නේ ටෙලිෆෝන්, ටෙලෙක්ස්, මේ කම්පියුටර්ස් අන්න ඒ වගේ හයිටෙක් කමියුනිකේෂන් නෙට්වර්ක් එකක් කරා තමයි අපි මේ වෙළඳපළ පවතින්නේ. මේ විදේශ විනිමය වෙළඳපළ වලට සහභාගී වෙන කට්ටිය පුද්ගලයන් අපිට ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්.
එකක් තමයි පාරිභෝගික කියන්නේ. පාරිභෝගිකයෙන් කියන්නේ දැන් අපි ගත්තොත් බැංකුවකට එන අපේ මේ ඉම්පෝට් එකෙනගේ බිල ඉම්පෝට් බිල්ස් එනවා. ඒතර එයා පාරිභෝගිකයා. මගේ කස්ටමර් තමයි පාරිභෝගිකයා. එතකොට බැංකුව තියෙනවා. අපිට අවශ්‍ය විදේශ විනිමය ගන්න ඕනේ බැංකුව හරහා. එහෙනම් බැංකුව තියෙනවා. ඊට අමතරව ඉන්න බ්‍රෝකර්ස්ලා තරවකරු දැන් ලංකාවේ බැංකෝ 24ක් 25ක් තියෙනවා ෆොරෙන් එක්ස්චේන්ජ් ඔපරේෂන්ස් කරනවා ඒ කරනකොට හැම බැංකුවක්ම කරන්නේ නැහැ සේවිංස් බැංක වගේ දේවල් කරන්නේ නැහැ රීජනල් බැංක්ස් කරන්නේ නැහැ කොමර්ෂල් බැංක්ස් වල ෆොරෙන් එක්ස්චේන්ජ් කරද්දී මේ මේවා එකකට එකක් බැංකුවල එක කට්ටිය එකතු කරලා මේ සන්නිවේදනය කරන්න අපිට බැරි වෙනවා හැබැයි හැම බැංකුවකටම කතා කරලා දැන් කීයද රේට් එක කියලා දැනගන්න ඉතින් ඒක වෙනුවට අපේ බ්‍රෝකර්ස්ලා ඉන්නවා බ්‍රෝකරින් ෆර්ම්ස් තියෙනවා අනේ තරව කාර්යයන් හරහා තමයි බැංකුවත් යන්නේ හරි ඒතර විදේශ විනිමය වෙළඳපළවල සහභාගී වෙන නම් කාණ්ඩ තුනකට වර්ග කරන්න පුළුවන් එකක් පාරිභෝගිකයන් අනික බැංකුව සහ තරව කාර්යයන් හරි එතකොට අපි බලමු ට්‍රේඩ් ෆිනෑන්ස් ට්‍රාන්සැක්ෂන්ස් ට්‍රේඩ් ෆිනෑන්ස් ට්‍රාන්සැක්ෂන්ස් මොනවද වෙන්නේ කියලා දැන් ඉට් ෆැසිලිටේට් ට්‍රේඩ් ට්‍රාන්සැක්ෂන්ස් ඒ කියන්නේ වෙළඳ ගනුදෙනු සඳහා පාසුකම් සපයනවා ඒකම ගැරන්ටිස් බොන්ඩ්ස් ඇන් ගැරන්ටිස් අපකර සහ බැඳුම් කර සහතික තියෙනවා අපකර සහ බැඳුම් කර සහතික තියෙනවා ඒකත් අපිට අවශ්‍ය වෙනවා අනිත් එක තමයි සලේකන රැස් කිරීම කලෙක්ෂන්ස් සලේකන රැස් කිරීම කලෙක්ෂන්ස් right එතකොට ඔය ටික තමයි අපේ මේ ෆොරෙක්ස් ට්‍රාන් වලදී බැංක්ස් වලට අපිට මේ ගනුදෙනු කරන්න වෙන්නේ මේ ඊට බලමු මේ වෙළඳ සහ මූල්‍ය ගනුදෙනු බැංකුවේ පොත් වලට කොහොමද බලපාන්නේ කියලා right බැංකුවේ පොත් වලට බලපාන්නේ කියන්නේ How does the trade finance transactions affects banks books? Bank books are that one thing. Balapani. Ekat tamai cash flow, mudal pravaha. Cash flow, mudal pravaha li. Ani theka exchange positions. Minimum vatna kam vala ekuthu. Minimum vatna kam vala ekuthu. Iga vata illim ho niti marga. ඉල්ලීම් හෝ නීති මාර්ග. ඒ කියන්නේ claims and litigations. Claims and litigations. Right? දැන් මුදල් ප්‍රවාහ කියලා කිව්වහම අපි දැන් ගන්න දැන් බලන්න අපි banks වල transactions ගොඩක් තියෙනවා. ඒ transactions ගොඩක් කරගෙන යනකොට අපිට රුපියලුත් අපිට අඩු වෙන්න පුළුවන්. එතකොට අපේ රුපියල් cash flow එකත් බලන්නේ මේ forex department එකින්ම තමයි. ඔයගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ මොන ඩිපාර්ට්මන්ට් එකේ හිටියත් ෆොරෙක්ස් එකට ගිහිල්ලා තමයි රේට් එකක් ගන්නෙ. රයිට්? ඊගවට එදා දවසේ ඇතුළත කොච්චර ෆොරෙන් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන්ස් බයින් කොච්චරද සෙලින් කොච්චරද ඈ ඒ ඔක්කොම එකතු කරලා ඒ වේ ටෝටල් net value එක අරගෙන ඒක අපිට කවර් කරගන්න ඕන අපිට අවශ්‍ය නම් තව අපේ අවශ්‍යතාවයට තව මදි නම් අපිට වෙන බැංකු වලින් ගන්න වෙනවා. අපිට ඕන්ට වඩා තියෙනවනම් ෆොරෙන් එක්ස්චේන්ජ් බැංකුවේ අපි අනිත් බැංක වලට විකුණනවා. මොකද විශේෂයෙන්ම ලංකාව වගේ රටවල අපි තියාගෙන ඉන්නේ නැහැ. ඒකට හේතුව ඔබට දන්නවා මොන මොහොතේ වෙනස් වෙනවද දන්නේ නැහැ. දැන් 180 අතර තිබුණේ වයි කපාන දැන් 200ට කිට්ට වලට නැග්ගා. right? ඉතින් එහෙම වුණොත් බැංකුවට පාඩු වෙනවා. දැන් අපි බලමු මොනවද මේ ෆොරෙන් එක්ස්චේන්ජ් ආශ්‍රිතව තියෙන අවදානම් කියලා ෆොරෙන් එක්ස්චේන්ජ් ආශ්‍රිතව තියෙන කියන්නේ විදේශ විනිමය ආශ්‍රිත අවදානම් තියෙනවා right ප්‍රධාන වශයෙන් මේ අවදානම් කොටස් දෙකකට අපිට කඩන්න පුළුවන් right මේ විදේශ විනිමය අවදානම් අපිට කඩන්න පුළුවන් රවිස් හරි ෆොරෙන් එක්ස්චේන්ජ් ෆෙක්ස් දිස් අපිට කඩන්න පුළුවන් එකක් තමයි ඩිරෙක්ට් ලුජු අවදානම්
අනිත් එක තමයි වක්‍රව දාන ඉන්ඩිරෙක්ට් ලිස්ට් එකක් ඩිරෙක්ට් රිස්ක් අනික ඉන්ඩිරෙක්ට් රිස්ක් රයිට් එතකොට අපිට තියෙන මේ ඍජු අවධානම් තමයි විනිමය අනුපාත අවධානම් විනිමය අනුපාත අවධානම් දැන් අපි ගත්තොත් එමෙ ලංකාවේ වගේ රටවල විනිමය අනුපාත අවධානම් හොඳටම වැඩි දෙටම වැඩි අද තියෙන එක නෙමෙයි හෙට අනිත් එක තමයි පොලි අනුපාත අවධානම් ලංකාවේ පොලි අනුපාතය එහාට මෙහාට වෙනස් වෙනවා පොලි අනුපාත අවධානම් උත් ඇති වෙනවා පොලි අනුපාතය ඍජු වශයෙන්ම බලපානවා එක්ස්චේන්ජ් වල තියෙන අවධානම් වලට පොලි අනුපාතය ඍජු බලපාන එක right ඊගොඩ බල වක්‍ර අවධානම් ගත්තාම ඉන්ඩිරෙක්ට් ඒවා ගන්න ගත්තාම එතන තියෙනවා රාජ්‍ය අවධානම් ඒ කියන්නේ රජයන්ගේ අවධානම right ඊට පස්සේ අපිට ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ සවරින් රිස්ක් සවරින් රිස්ක් right ඊට පස්සේ ප්‍රතිපාර්ශ්වීය අවධානම කවුන්ටර් පාර්ටි රිස්ක් right ප්‍රතිපාර්ශ්වීය අනික් පාර්ටියගේ අවධානම අපි විතරක් නෙමෙයි අනික් පාර්ටියගේ අවධානම මේකට බලපානවා කීර්තිනාම අවධානම reputational risk reputational risk එතකොට නීතිමය අවධානම් legal risk ද්‍රවශීලතා අවධානම් liquidity risk එක ද්‍රවශීලතා අවධානම් පරිපාලන අවධානම් operational risk ණය අවධානම් credit risk සහ පේරුම් කරන හෝ හිලව් කිරීම අවධානම් කියන්නේ settlement risk settlement risk තර මෙන්න මේ වගේ අවධානම් රසක් අපිට කතා කරන්න පුළුවන් අපි කතා කරනකොට මේ විදේශ විනිමය ආශ්‍රිත අවධානම් යටතේ දැන් බලමු අපිට භාණ්ඩාගාරයේ කාර්යභාරය දැන් අපි මේ ට්‍රෙෂරි කියලා කියන්නේ බාණ්ඩ මෙතන ට්‍රෙෂරි කියලා කියන්නේ මේ රජයේ මුදල් අමාත්‍යාංශය යට තියෙන භාණ්ඩාගාරය නෙමෙයි. එහෙනම් මොකද? මුදල් අමාත්‍යාංශය යට තියෙන භාණ්ඩාගාරය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙනම් මොකක් ගැනද මේ කතා කරන්නේ? මොකක් ගැනද මේ කතා කරන්නේ? දැන් අපි මේ foreign exchange department ගැන කතා කළා හැම බැංකුවකම අංකුවා commercial banks වල මේ foreign exchange department එකක් තියෙනවා ඒගොල්ලෝ තමයි අපිට rates දෙන්නේ ඒගොල්ලන්ට කියන තව නමක් තමයි treasury එක අපි සාමාන්‍යයෙන් බැංකුවේ එක සිංහලෙන් ඒකට භාණ්ඩාගාරය කියලා අපි කියන්නේ නැහැ අපි කියන්නේ treasury department එක treasury department බැංකුවේ භාණ්ඩාගාරය. ඇත්තනම් බැංකුවේ භාණ්ඩාගාරය. බැංකුවේ මුදල් තියෙන්නේ විකුණන්නේ ඉන්වෙස්ට් කරන්නේ ආයෝජනය කරන්නේ ඔක්කොම කරන්නේ ඒගොල්ලෝ. බැංකුවේ භාණ්ඩාගාරය. right? එතකොට ඒගොල්ලන්ගේ මොනවද මේ කාර්යභාරයන් කියලා අපි බලමු. ඒගොල්ලන්ගේ කාර්යභාරයන් තමයි දෛනික වෙළඳපළ චලනයන් right? daily market fluctuations කියන අපි මේ forex department එකේ ඉන්න ඒ dealersලා බොහොම හිටියෙන් කොහෙලා බලනවා. ඊගාවට new regulations මොනවද තියනවා? foreign exchange operations සම්බන්ධ එළතින අලුත් operations regulations තියෙනවනම් ඒවත් උඩට මේ අධීක්ෂණය කරලා ගෙන හොයලා බලන්නේ මේ forex department එකේ. ඊගවට රජයේ අයවැය. ඒ රජයේ අයවැය කොහොමද වෙන්නේ? බැංකුවේ අයවැය නම් කමන්නේ රජයේ අයවැය කොහොමද බලපාන්නේ? රජයේ අයවැය හින්දා
බැංකුවේ ප්‍රොෆිටබිලිටි එකට ගොඩක් ඉෆෙක්ට් වෙන්න පුළුවන්. හරි. අයවැය යෝජනාවල් හින්දා සමහර වෙලාවට අපි අපි කියනවා විත්වෝල්ඩින් ටැක්ස් අය කරන්නේ කියලා විත්වෝල්ඩ්. එතකොට අපි ඒ අදාළ දෙපාර්තමේන්තු වලට කියලා IT එකට කියලා විත්වෝල්ඩින් ටැක්ස් අය කරන විදිය දන්නවා. සමහර බජට් වලින් ඒක වෙනස් කරනවා. රයිට්. එතකොට ඒ ඔක්කොම රජයේ අයවැය विदेश विदेश සියලු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු එකතු කරගෙන ඒක ලාභදායක විදිහට කළමනාකරණය කරන්න ඕන. හරි. තමන් සුදු බලතල යටතේ පරිපාලනය කිරීම. ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකට දීලා තියෙන යම් යම් බලතල ඒ යටතේ මැනේජ්මන්ට් එක කරන්න ඕන. ඉතින් දවසේ විනිමය එකතුවක් එක එක බිල්ස් ඔක්කොම එකතු කරලා විනිමය එකතුවක් අරගෙන ඒවා අපිට සල්ලි මදි නම් වෙන බැංකුවකින් සල්ලි ගන්න ඕන. අපිට සල්ලි වැඩි නම් ඒක වෙන කෙනෙක්ට විකුණන්න ඕන. කොහොමද විකුණන්නේ? මොන කාලයකටද? ඒක කොහොම තීරණය කරන්නේ? මේ ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එක. රයිට්. ඊගාට නොස්ට්‍රෝ ගිනුම් අධීක්ෂණේ සහ පාලනය. මොනවද මේ නොස්ට්‍රෝ ගිනුම් කියන්නේ? අවුරුදු දන්න කෙනෙක් කියන්න බෑ නොස්ට්‍රෝ ගිනුමක් කියලා කියන්නේ මොකද්ද කියලා? මොකද්ද? අද මේ නොස්ට්‍රෝ ගිනුම කියලා කියන්නේ. හවුරුද නැද්ද? නොස්ට්‍රෝ ගිනුම කියලා කියන්නේ. මේ හැම නෑ හැම නැත්නම් මම ඒක ඉතුරු කරන්නම්. මම නොස්ට්‍රෝ මේකව තව ටික පල්ලෙහාට ගියාම කරනවා. ඒතර දැන්ට මේ නොස්ට්‍රෝ ගිනුම් අධීක්ෂණය සහ පාලනය කියන එක ඔළුවේ තියාගන්න. ව්‍යවස්ථාපිත සංචිත පවත්වා ගැනීම. බැංකුවේ statutory requirements, reserves ඒව ඔක්කොම පාලනය කරන්නේ මේ forex department එකේ. ඊගාට විනිමය මිලදී ගැනීම සහ විකිනීම මේ කස්ටමර්ස්ට ඕන විනිමය මිලදී ගැනීම කස්ටමර්ස්ට එන විනිමය අපි කුන්නේක ඒ ඔක්කොම පාලනය කරන්නේ මේ forex department එකේ. තව ගන්නවා. ලංසු තැබීම බාණ්ඩාගාර ගනුදෙනු සදාන්ට ගැනීම කිරීම දැන් treasury bills එහෙම අපිට බැංකුවල invest කරන්න ඕන නම් අපි ඒවට bid කරන්නේ ලංසු තියෙනවා කියන්නේ bid කරනවා. ඒ bid කරන්නේ මේ treasury department එකේ. treasury bills වලට ඒව. ව්‍යාපාර අඛණ්ඩතාවය business continuity business continuity එකට ඒකට බලපානවා මේ ව්‍යාපාරිකය. එතකොට වෙළඳපොලේ හොඳ සහසම්බන්ධතාවය පවත්වා ගන්න. පුරෝගතනය සමපේක්ෂණය ඉතාමත් වැදගත්. පුරෝගතනය ඒ කියන්නේ ගොඩක් අපි උනත් ගිහිල්ලා මේ ඩොලර් එකට මොකද වෙන්නේ ඉස්සරහට කියන එක නගීන බහිද කියලා අහන්නේ ට්‍රෙෂරි එකේ. ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි අපි අහන්නේ මොකද වෙන්නේ කියලා. ඩොලර් එක නගීද බහිද, රේට් එක අපේ රුපියල් රේට්ස් අඩු වේද වැඩි වේද ඒකට තමයි මේ ඔක්කොම මේ කරන්නේ. දැන් අපි ඩිපොසිට් එකක් දාන්න ඇවිල්ලා ඩිපොසිට් එකක් දාන්නකොට මට දැන් මම මේක 6 මාසයකට දානවද, 3 මාසයකට දානවද, අවුරුද්දකට දානවද මම කොහොමද දන්නේ? දාන්නේ නේ අපිට රේට්ස් දෙනවා, ඩිපොසිටින් රේට්ස් දෙනවා 3 මන්ත්ස් 4% right 6 මන්ත්ස් 4.25% කියලා අපිට දෙනවා. 1 year 4.6% දෙනවා. ඉතින් මෙහෙම තිබ්බහම
දැන් මට ඩිපොසිට් එකක් දාන්න යනවා නම් ඔයගල මේ බෝඩ් එක පේනවද කරුණා කියලා මොදේ නැද්ද කියලා කියන්නේ බෝඩ් එක පේනවද පේනවා සර් පේනවනේ හරි එතකොට දැන් මේ මම දාන්න ඕන දැන් මට ඇවිල්ලා මා අස්සමගේ ඇවිල්ලා අස්සත් දැන් ඉදා ගන්න බෑ මිලියන 3-4ක් තියෙනවා දාන්න මට මම 1 year දාන්නද 6 months දාන්නද 3 months දාන්නද දැන්ට තියෙන විදිහට නම් වන්නේ දැම්මම මට 2.6 හම්බෙනවා. හැබැයි මම වන්නේ ඉන්නවනะ. නමුත් අපි කරන්නේ අපි ට්‍රෙෂරි එකෙන් අහනවා. ට්‍රෙෂරි එකෙන් අහනවා can you forecast it? Can you forecast? ලොකත් නේද කරන්නේ. හරි එහෙම නැත්නම් සම්පේක්ෂණය කරන්න. එතකොට මේ වල කියලා ට්‍රෙෂරි එකෙන් කියනවා 3 මන්ත්ස් දාන එක හොඳයි මොකද අපිට ආරංචියක් තියෙනවා මෙන්න මේ 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 විදිහට රටේ තත්ත්වය උඩ ඉන්ටරෙස්ට් රේට්ස් තව මාස 3කින් 4කින් විතර වගේ වැඩි වෙන්න පුළුවන් ඉන්ටරෙස්ට් රේට්ස් වැඩි වෙන්න පුළුවන් වැඩි වෙනවා නම් අපි අර අවුරුද්ද කරලා දාලා બ્લોක් කරලා තියාගන්න එක පාඩුවේ නේද ඉතින් අර ඒ සමපේක්ෂණය ඒ පුරෝගතනය කරන්නේ අපේ ट्रेजरी डिपार्टमेंट राइट ईगावट वत्थम सा वक्कीम कल्पना करने असेट्स एंड लायबिलिटीज मैनेजमेंट आयव्यय करने इट से भांडागर लाभ अधीक्षण क्रीम भांडागर लाभ अधीक्षण क्रीम मे वे कठित राश करना ट्रेजरी डिपार्टमेंट दें ट्रेजरी डिपार्टमेंट गत्ता ट्रेजरी डिपार्टमेंट तीना ड्यूअल कंट्रोल मेके तीना ड्यूअल कंट्रोल अरे ड्यूअल कंट्रोल की द्वित्व पालने द्वित्व पालने तीना दें ओनम ट्रेजरी डिपार्टमेंट अलिदासे बैंकोटी के हम දන්නේ නැත්තම් පොඩ්ඩක් හොයලා බලන්න ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකක් ගත්තාම ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් එකේ මේ ඉස්සරහම ඉන්න කට්ටිය. ඒකට අපි කියනවා ෆ්‍රන්ට් ඔෆිස් කියලා. ෆ්‍රන්ට් ඔෆිස් එකේ මේක ඉන්න ඩීලර්ස්ලා මැද ඉන්න चीफ डीलर ඊළඟට දෙන මෙතන තියෙන මීට වඩා පොඩක් දැන් ලොකුට මේකේ බෑක් ඔෆිස් එක බෑක් ඔෆිස් එක ඒක ඒ බෑක් ඔෆිස් එක කරන්නේ අර ඔක්කොම දැන් ඩීලින් රූම් එකේ කරන්නේ මේ ඔක්කොම බාහිර පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරන එක ඩීල් කරන එක මිල ගණන් වාර්තා කරනවද ගනුදෙනු මත බදලම් වෙච්චේ විනිමය එක්ක කතා බහ කරන්නේ මේ ඩීලින් රූම් එකේ බෑක් ඔෆිස් එකේ කරන්නේ මේ කතා කරලා ගන්න ඩීලින්ස් වල දර ඩීල් ටිකට් එක දෙනවානේ ඒව ඔක්කොම චෙක් කරලා බලනවා මේවා හරිද කියලා ඒව නැත්තම් ඔය ඔයාට පුළුවන් උගන්න පුළුවන් ඔගොල්ලෝ ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඉන්නවා නම් යාළුවන්ට වැඩි රේට්ස් දෙන්න පුළුවන් යාළුවන්ට හොඳ රේට්ස් දෙන්න පුළුවන්. ඔයගේ දේවල් වෙනවා. නමුත් එහෙම දෙන්න බෑ බැරි හේතුව බෑක් ඔෆිස් එකෙන් ඒක චෙක් කරලා බලමු. හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම බෑක් ඔෆිස් එකෙන් චෙක් කරලා බලමු. හරි. එතකොට ඒගොල්ලෝ කරන්නේ අර මේ ගනුදෙනු වල නිරේ account එකක් වගේ ඒගොල්ලෝ හදාගෙන ඉන්නවා. හරි.
එකිනෙක තමයි කියන්නේ ද්විත්ව පාලනය කියලා ඩුවල් කන්ට්‍රෝල් එකක් තියෙනවා. දැන් පසුපස කාලයේ කියන්නේ ඒක තමයි කාලලේඛකේ ඕන් මුදල් ප්‍රවාහ විනිමය කුමාරු වල හැඩපත් රූප පවත් වෙන යන. right? දැන් එතකොට මේ මේ රූපේ දීලා තිනවා ඩීලර්ස්ලා හතර දිනක් ඉන්නවා ඒගොල්ලෝ කතා බහ කරනවා ඊට පස්සේ දිනනවා ට්‍රෙෂරි බෑක් ඔෆිස් එක බීඕ කියලා කියන්නේ ට්‍රෙෂරි බෑක් ඔෆිස් එක අනේ දැන් ආවා නොස්ට්‍රෝ ගිනුම දැන් නොස්ට්‍රෝ ගිනුම කියන එක මොකක්ද කියලා අද දැන් බලමු දැන් හැම බැංකුවක්ම හැම කොමර්ෂල් බැංකුවක්ම වාණිජ බැංකුවක්ම පිටරට බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා එකක බිල්ස් අපි ගෙවන්න ඕන පිටරට බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා පිටරට බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී අපිට තියෙනවා අපිට අවශ්‍ය වෙනවා ඒ බැංකුව වල මොනවාන එක බැංකුවක් එක්ක අපි ගිණුමක් පවත්වාගෙන යන්න ඕන අපි ගිණුමක් පවත්වාගෙන යන්න ඕන හරි දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම ගොඩාක්ම මේ ෆොරෙන් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන්ස් තියෙන්නේ මොකද්ද කරන්සි එක මොකද්ද කරන්සි එක ෆොරෙන් එක්ස්චේන්ජ් ට්‍රාන්සැක්ෂන් ගොඩාක්ම තියෙන්නේ ට්‍රේඩ් වල මුදල් මුදල් වර්ගයේද තියෙන්නේ ඩොලර්ස් US ඩොලර්ස් US ඩොලර්ස් වල තමයි ගොඩක් තියෙන්නේ බොහොම හොඳයි US ඩොලර්ස් right එතකොට ඩොලර්ස් වල තියෙනවා නම් අපිට ඕන වෙනවා මොකද්ද දැන් මේ උත්තර දුන්න දුවේ බැංකුව මොකද්ද ඔය වැඩ කරන්නේ Nation Trust Bank හා Nation Trust Bank ආ Nation Trust Bank NTB එක එතකොට NTB බැංක එකේ Nation Trust Bank එකේ එන ඔක්කොම ඩොලර් ට්‍රාන්සැක්ෂන්ස් වලට අපිට වෙනවා අපිට වෙනවා පොඩගෙන මේ NTB එකේ එන ඩොලර් ට්‍රාන්සැක්ෂන්ස් අපිට යන්න වෙන්නේ අපේ ලංකාවේ බැංකුවල ඩොලර් ට්‍රාන්සැක්ෂන්ස් නෑ එහෙනම් අපිට මේ ඔක්කොම ට්‍රාන්සැක්ෂන්ස් කරන්න ඩොලර් ට්‍රාන්සැක්ෂන්ස් කරන්න බැංකුව තියෙන්න ඕන අපේ මේ ඩොලර් ඇකවුන්ට්ස් අපි මේන්ටේන් කරන තව බැංකුවක් තියෙන්න ඕන ඇමරිකාවේ නිව්යෝක් වල right NTB එක මොකද්ද ඔයගලගේ නොස්ට්‍රෝ ඇකවුන්ට් එක ඔයද තියෙන්නේ ඇමරිකාවල දන්නවද දන්නේ නැහැ. right? කවුරු ඉන්නවද මේ බැංක් ඔෆ් ශ්‍රී ලංකා අනේ තමන්ගේ නොස්ට්‍ර account එක දන්න කෙනෙක්? People's Bank Bank of Sri Lanka තමන්ගේ නොස්ට්‍ර account එක දන්න කෙනෙක්? right? Sir NTB එකේ STC New York Standard Chartered New York SCB SCB New York කියලා කරන්නේ very good මට උත්තරය ආවා එතකොට මේ NTB ශ්‍රී ලංකාවේ ඒතර ඕගලන්ගේ corresponding bank එක ඕගලන්ගේ corresponding bank in New York නැත්නම් corresponding bank SCB standard chartered bank New York SCB New York SCB New York කරා තමයි යන්නේ හරි තවත් වෙලාවකට සමහර වෙලාවට HSBC නිව්යෝක් එක යන්න පුළුවන්. මේ ඔක්කොම ඉන්ටර්නැෂනල් බැංක්ස්. right? මේ මේ බැංකු දෙකත් එක තමයි ගොඩක් වෙලාවට යන්නේ. මේ අමතරව බැංක් ඔෆ් නිව්යෝක්, එතකොට බැංකර්ස් ට්‍රස්ට් නිව්යෝක්, මේ වගේ දේවල් පීපල්ස් බැංක්, බැංක් ඔෆ් ශ්‍රී ලංකා වගේ බැංක් වල තියෙනවා. කොහොමද අපේ කොරස්පොන්ඩින් බැංක් එක නිව්යෝක් වල අපිට බැංක් එකක් අවශ්‍යද? එතකොට අපේ මේ ඩොලර්ස් NTB එකේ මේ තියෙන ඩොලර්ස් මේ ඩොලර්ස් දෙන්නේ මේ SCB New York වල account එකක් තියෙනවා NTB වලට SCB New York වල යාගේ account එකක් තියෙනවා NTB වලට
එවාගෙම තව account එකක් තියෙන්න පුළුවන් Peoples Bank කියලා. තව account එකක් තියන්න පුළුවන් Seran Bank කියලා. නේද? එතකොට මේ මේ වගේ SCB New York වල accounts තියෙනවා. මේ වගේ banks හැම එකටම ඒගොල්ලන්ගේ accounts තියෙනවා. එතන මම මගේ transactions වල වෙනවා නම් මම කරන්නේ මම මේ මගේ ඩොලර් ට්‍රාන්සැක්ෂන්ස් යන්නේ මෙන්න මේ SCB New York වල තියෙන NTB account එක අරහා SCB New York වල තියෙන NTB account එක අරහා තමයි මගේ ඩොලර් ට්‍රාන්සැක්ෂන්ස් යන්නේ නේ අපි මේ ඒක ඉංග්‍රීසියෙන් කියනොත් මේක හරි ලේසි නොස්ට්‍රෝ account එක කියන්නේ our account in their books our account in their books THIR their books ඒගොල්ලන්ගේ පොත්වල තියෙන මගේ account එක ඒගොල්ලන්ගේ පොත්වල තියෙන මගේ account එක තමයි මගේ nostro එක කියලා කියන්නේ the nostro එකේ විරුද්ධ පදේ තමයි vostro account එක vostro vostro account එක කියන්නේ their account in our books their account in our books ඒක තමයි vostro කියන්නේ nostro කියන්නේ nostro කියන්නේ our account in their books right එතකොට බැංකුව විවිධ අරමුණු සඳහා විවිධ nostro ගිරම් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ NTB එකටම පුළුවන් NTB එකටම පුළුවන් nostro ගිරුම් දෙක පාවිච්චි කරන්න. Standard Chartered Bank එකේ එක ගිරුමක් තියෙනවා. HSBC New York එකත් එක ගිරුමක් තියෙනවා. දැන් NTB එක දැන් ඒ මම මේ NTB ගත්තේ කතා කරපු දුව ඉඳන්. දැන් ඊතර මේ දුවට තමයි හොඳටම තේරෙන්නේ අන්න ඒ වගේ ඔයගොල්ලෝ කතා කරලොත් ඔයගොල්ලන්ගේ බැංකුව හරහා මට ඔයගන්න හොඳටම තේරෙන්න උගන්නන්න පුළුවන්. කතා කරන්න ඕන. එතන NTB එකේ ඔක්කොම ට්‍රේඩ් ට්‍රාන්සැක්ෂන්ස් ට්‍රේඩ් ට්‍රාන්සැක්ෂන්ස් ට්‍රේඩ් ට්‍රාන්සැක්ෂන්ස් ඔක්කොම යන්නේ SCB New York එකට. දැන් මේගොල්ලන්ට තව තියෙනවා මේ වෙන වෙන මේ ට්‍රාන්සැක්ෂන්ස් යනවා ඔක්කොම අනිත් අදර් ට්‍රාන්සැක්ෂන්ස් යනවා අදර් ට්‍රාන්සැක්ෂන්ස් other transactions ඔක්කොම HSBC New York. මේ හේකටකත් වැඩි ගිණුම් තියෙන්න පුළුවන්. නොස්ට්‍ර ගිණුමක් විරුද්ධ කිරීම ලේසි නෑ. මේක money laundering එතකොට anti money laundering ඔය ඔක්කොම regulation වලට යටත්ලා කරන්න ඕන. දැන් බැංකියක් ඇරියට පස්සේ නොස්ට්‍ර එකක් හරින්න ලේසි නෑ. සෑහෙන්න වැඩ තියෙනවා. මට මතකයි මම එකතුලා හිටියා කාගිල්ස් බැංක් එක විරුද්ධ කරන්න මුලින්දම අපි එකතුලා වැඩ කළා කාගිල්ස් බැංක් එකේ අපේ ට්‍රේඩ් පටන් ගන්න ඉස්සෙල්ලා අපිට නොස්ට්‍රෝ එකක් අවුට් එකක් අරින්න පුළුවන් ඕන වෙනවා නොස්ට්‍රෝ කරින්න දෙසි නෑ ඒකේ අහන ප්‍රශ්න වලට ඇන්ටි මන් ලොන්ඩරින් එතකොට මේ ඇමරිකාව වල තියෙන වෙන වෙන නීති රීති රෙගුලාසි ඒ ඔක්කොටම යටත් වෙලා ඒ ඔක්කොටම අපි ඉන්ඩෙන්ටිෆයි කරලා තමයි මේක නොස්ට්‍රෝ account එක අරගන්න හම්බුනේ ස්ටෑන්ඩ් අපතරිය ස්ටෑන්ඩ් චාටර්ඩ් නිව්යෝක් එකේ ඇරියේ ස්ටෑන්ඩ් චාටර්ඩ් බැංක් එක සෑහෙන අපිට උදව් කළා ඒත් ගියා මාස දෙකක් තුනක් විතර මේක කරගන්න නේද ඉතල භාණ්ඩාගාරයේ සහ වෙළඳාම සම්බන්ධ ගනුදෙනු සඳහා අපි සාමාන්‍යයෙන් කරන්නේ ස්විෆ්ට් සම්බන්ධ ස්විෆ්ට් වලින් තමයි මේ ගනුදෙනු කරගෙන යන්නේ right දැන් නොස්ට්‍රෝ account එක ගැන මොනාද අහන්න තියෙනවා නම් අහන්න තව. මොකද ඔක අනිවාර්යයෙන්ම ඔයගලන්ට එනවා හැම අවුරුද්දකම අඩු ගානේ මොන හරි ක්වෙස්චන් එකක් නොස්ට්‍ර account එකෙන් එන තියෙනවා. එක්ක පළවෙනි ප්‍රශ්නේ කොටසක් හැටියට. ඔව් කියන්න. Bank of Ceylon එකේ නොස්ට්‍ර account එක ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ. Bank of Ceylon එකේ බැංකෆ්ලෝනේ කොයිද ඔයගොල්ලෝ නොස්ට්‍රෝ account එකේ තියෙන පුතේ
මම දන්නේ ඔකට තමයි කියන්න ඕන වට ඇමරිකා ඈ ඇමරිකා වල ඇමරිකා වල මොන බැංකුවත් එක්කද මම දන්නේ නැහැ ඔය SCB තියෙනවා SCB නිව්යෝක් එකක තියෙනවා බැංක ඔෆ් ස්ටාන් ඒක මම දන්නවා අපේ තව ඊට අමතරව තව මොනවද බැංකුවත් එක්ක තියෙනවද බැංකස් ට්‍රස්ට් නිව්යෝක් බැංකස් ට්‍රස්ට් නිව්යෝක් එකක් තියෙනවා මම දන්න ඒකත් මම හිතන්නේ බැංක ඔෆ් ස්ටාන් එකේ තියෙනවා හරිද මේ වගේම තමයි එතකොට ඔපරේෂන්ස් වෙන්නේ මේ විදිහටම තමයි right දැන් බෑක් ඔෆ් ස්ටාන් වගේ රන් බැංක වලට ටක් ගාලා අරගන්න ලේසි දැන් ඒගොල්ලෝ රටේ අවුරුදු ගානක් තිස්සේ තියලා ඒගොල්ලන්ගේ තියෙන මූල්‍ය ස්ථාවරේ අර මේ ඔක්කොම බලලා තමයි හරින්නේ හරි හැබැයි තව එකක් තියෙනවා මේ නොස්ට්‍රේ කවුන්සල් එකේ තියෙන ප්‍රශ්නේ මේවා හරියට මේන්ටේන් වෙන්න ඕන මේ මේවා ක්‍රෙඩිට් බැලන්ස් එකක් තියෙනවා ක්‍රෙඩිට් බැලන්ස් එකක් තියෙනවා ඩිබිට් වුණොත් පෙනල්ටි චාර්ජ් එක හරි හයි පෙනල්ටි චාර්ජ් එක ගහන්න ඕනේ. ඒ කියන්නේ ඩෙබිට් එක වෙන්න දෙන්න හොඳ නැහැ. අන්න ඒක තමයි ට්‍රෙෂරි එකෙන් කරන්නේ. ට්‍රෙෂරි එකෙන් හැමදාම බලලා දවස ගානේ අවසට බැලන්ස් කරලා බලනවා නොස්ට්‍රේ කවුන්ට් එක කොහොමද කියලා. නොස්ට්‍රේ කවුන්ට් එකට සල්ලි දාලා තියෙන්න ඕන. right අපි දන්නේ නැහැ කොහින්ද වෙන බැංකු වලින් debits එන්න පුළුවන් කියලා credits යන්න පුළුවන් කියලා අන්න ඒකෙහිඳ තමයි අපි ඔක්කොම බැංකුව මේ ডিপার্টমেন্টස් වලින් transactions අරගන්නේ මේ forex department එක treasury department එක ගන්න. අරගෙන ඒගොල්ලෝ ඩයරයිස් කරලා තියාගන්න මේ දවසට මෙච්චර payments යන්න ඕන. මෙච්චර දවසට මෙච්චර payments එන්න පුළුවන්. right ඉතින් එහෙමනම් මේක සල්ලි මදි නම් අපි වෙන බැංකු එකකින් හරි ණයට අරගෙන දාලා ඒක පියවන්නවා වෙන බැංකුවෙන් හරි අපි ණයට අරගෙන දාලා පියවන්නවා මොකද බැරි වෙලාවත් නොස්ට් account එක ඕවර්ඩ්‍රා වුණොත් අරගොල්ල සල්ලි ගෙවනවා හැබැයි රුපි චාර්ජ් එකක් ගන්නවා ගෙවුවොත් උගලන්ට බැංකුවට explanation දෙන්න වෙනවා right ඒකින්ද තමයි අපි මේවා බලන්නේ දැන් මෙතනදී මම තව පොඩ්ඩක් ඔයගලන්ට විභාගයට නාවත් මේක ඔය නොස්ට්‍රේ account එක තේරුම් ගන්න මම පොඩ්ඩක් විස්තර කරන්නම් දැන් අපි දන්නවා අපි exports වලින් අපි exports කරනවා export එක කළාම අපිට foreign exchange එනවද යනවද අපි අපි තේ පත්තේ අපනයනය කරනවා ඩුබායි වලට අපි ඩුබායි වලට තේ අපනයනය කරාම ඩොලර් ලක්ෂයක තේ අපනයනය කළා. එහෙම කළාම අපිට අපේ විදේශ විනිමය ලැබෙනවද නැත්නම් අපි ගෙවන්න ඕනද? අපිට ලැබෙනවා. අපිට ලැබෙනවා. එහෙනම් exports වලදී කරන්නේ ඔක්කොම credits අපිට බැර වෙනවා exports වලදී බැර වෙනවා import එකේදී import එකේදී අපි බිලක් ගාවා බිලක් තාම pay කරනවා pay කරන්න රුපියල් තියෙනවා රුපියල් තිබ්බට අපිට ඒ රුපියල් දීලා අපි ඩොලර්ස් ගන්න ඕන එහෙනම් මොනවද වෙන්නේ debit වෙනවනේ ඔව් අපේ ගිණුමට debit වෙනවා මේක debit වෙනවා right එතකොට ඒක තමයි දැන් මේ දවස්වල ආණ්ඩුව imports අඩු කරලා තියෙන්නේ restrict කරලා තියෙන්නේ. ඒතර මේ පිටට යන්න තියෙන සල්ලි අඩු වෙනවා. අපි පුළුවන් තරම් exports promote කරනවා. අපිට එන සල්ලි වැඩි වෙනවා. ඉතින් මේ දෙකේ අපි බලන්න ඕන දවස් ගානේ හැම department එකකම credits debits ඔක්කොම එකතු කරලා අවසානයේදී මේ total එක වැඩියෙන් අපිට credits එන්න තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ නොස්ට් account එකට ඉදාට සල්ලි ගොඩක් එනවා. එයාවට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් වැඩියෙන් debits එනවා නම් අපිට exports අඩු නම් අන්න එදාට අපිට පිටින් අරගෙන මේක බැලන්ස් ගන්න වෙනවා. හරි. තේරුණානේ? අනේ විතර තමයි නොස්ට් account එක යන්නේ. ඒක ඔක්කොම තියෙන්නේ treasury එකේ බලය යටතේ. කෙලින්ම
පොඩ්ඩක්වත් එක දවසක්වත් ඩෙබිට් වෙන්නේ නැතුව වැඩ කරන්න ඕන. රයිට්. දැන් ඔගොල්ලෝ දන්නවද ට්‍රෙෂරි එකේ වැඩ කරන කට්ටියට ගොඩක් බැංකුවල දැන් මේ NTB ගේ දුව බැංකු ස්ථාවරණ ගේ දුව දෙන්නටම දෙන්නම අපිට කතා කළා. මේ මේද මම ගිය අවුරුද්දේ අහන්නේ නැහැ. ගිය අවුරුද්දේ ඔගන්න ගොඩක් බැංකුවලට බෝනස් දුන්නේ නැහැ. නැත්තම් ඔගන්න බෝනස් සම්පෙනවද අවුරුද්ද අන්තිමට? ඔව් සර්. ඔව් නේද? ගියේ පාරන මම අහන්නේ නැහැ දුන්නද කියලා. මම ඒක අපි රටේ තත්ත්වෙ උඩ නැත්තම් බෝනස් හම්බෙනවා. හරි. නමුත් මේගොල්ලන්ට ට්‍රෙෂරි එකේ කට්ටියට බෝනස් හම්බෙන්නේ නැහැ. ඔයගලගේ බැංකුවල ට්‍රෙෂරි එකේ කට්ටියට බෝනස් හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලෝ මේ ඩීල්ස් දාලා ඩීල් දාලා ඒ ඩීල් වලින් එන ඩීල් ප්‍රොෆිට් එක තියෙනවා. ඒ ප්‍රොෆිට් එකෙන් යම් කිසි ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ පොට්ටේ එකට වැටෙනවා. එතන අවුරුද්ද අන්තිමට දැන් මේ මිස්ටේක් එකක් වුණොත් මේගොල්ලන්ග අතින් වැඩිපුර ගියොත් අර පොට් එකෙන් තමයි යන්නේ. එහෙම ගිහලා ගිහලා අන්තිමට ඉතුරුෙන් ටික තමයි ඒගොල්ලන්ට බෙදා ගන්න පුළුවන්. මේ ඕගලන්ට හම්බ වෙනවා මාස දෙක පඩිය. ඕගලන්ට හම්බ වෙනවා මාස දෙක පඩිය හම්බ වෙනවා බෝනස් එක හැටියට. මාස දෙක පඩියෙන් මොනවද ගන්න පුළුවන්? රත්තරන් මාලයක් ගන්න පුළුවන්. සාරියක් ගත්තාම ඉවරයිද? මදුවේ රත්තරන් මාලක සාරියක් ගත්තොත් ඉවරයි නේ. වෙන ගෙදරට මේ සාරින් ටින් දෙකක් වත් අරගෙන ඉතාලි ඉතුරු වෙන්නේ නැහැ ඊට පස්සේ. නමුත් ට්‍රෙෂරි එකේ කට්ටිය හරියට ඩීල් එක දාලා ගියොත් හොඳට ප්‍රොෆිට් එන්නොත් බැංකුවටත් ගොඩාක් ප්‍රොෆිට් ගන්නවා. ඒගොල්ලන්ටත් තියෙනවා සමහර මම දන්න ට්‍රෙෂරි ඩීලර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ අවුරුද්ද අන්තිමට ඒගොල්ලෝ ගන්නේ අර පොට් එකේ සල්ලි වලින් බෝනස් එක නැහැ හම්බුණාට පොට් එක බෙදිලා ගිහිල්ලා ඒගොල්ලෝ ගන්නේ රාඩෝ. එතකොට මේ ලෑන්ඩ් රෝවර් ජීප්ස් ගන්නේ. අන්නේ පුළුවන් නම් පාඩම් කරලා ඉගෙනගෙන ට්‍රෙෂරි ඉගෙනගෙන බුලන් ට්‍රෙෂරි එකට යනවා නම් හොඳයි. හැබැයි ඒකම ඕගොල්ලෝ බුලක් ගහලා වරද්දගෙන ගියොත් ඊට පස්සේ මොකුත් නැහැ. මොකුත් නැහැ. දැන් අර දැන් මේවා හරියට බැලන්ස් කරන්න නැතුව ගියොත් මේවත් දඩ ගෙවන්න එනවා. ඒ දඩ ඔක්කොම අර පොට් එකකින් අඩු වෙලා යනවා නේද? එතකොට අන්තිමට මොකුත් නැති වෙන්න බලයි. ඒකෙන් දැන් හරි පරිස්සමෙන් වැඩ කරනවා. ඉතපස්සේ වැඩ කරනවා. හරි සිහියකින් වැඩ කරනවා. හරි. මගේ ජීවිතේ මම හරි සන්තෝෂෙන් කියන්නේ මම මගේ අවුරුදු 45ක බැංකු ජීවිතේ මම හැම ডিপার্টমেন্ট එකකින් වැඩ කරලා තියෙනවා. ෆොරෙක්ස් එකේ වැඩ කළා. ඩීල කෙනෙක් හැටියට හිටියා. බැක් ඔෆිස් හිටියා. ඒතර අපි හැම පැත්තෙම වැඩ කරලා තියෙනවා. මේ ඒකින් ද ඒ දවසල තමයි අපි ඇත්තටම වැඩ කළේ. කසාදත් බඳින්න ඉස්සෙල්ලා. ඒතකොට එක මොලේකින් යනවා. ප්‍රශ්න ගොඩක් එක්කන වැඩ කරන්න අමාරුයි. ට්‍රෙෂරි එකේ ඩීල් කරන්න යනවා. තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න රිය හොඳට වැඩ කරන්න ඕනේ ඩිපාර්ට්මන්ට් එක. රයිට්. ඊගොඩ බලමු අපි මිල ගතණය. කරන්සි කෝඩ්ස්. කරන්සිය කරන්සිස් කොහොමද කෝඩ් කරන්නේ? කොහොමද එක විනිමය අනුපාතය අපි මිල කතණය කරන්න කොහොමද? රයිට්. විනිමය අනුපාතය කියලා කියන්නේ එක් ව්‍යවහාර මුදලක මිල තවත් ව්‍යවහාර මුදල් වර්ගයක් අනුව සදාන් කිරීම. එක් ව්‍යවහාර මුදලක මිල තවත් ව්‍යවහාර මුදලක මිලත් එක්ක සදාන් කිරීම තමයි කියන්නේ. මිල කතණය කියලා. ජාත්‍යන්තර වෙළඳාමේ නම් බොහෝ දුරට මේක වෙන්නේ ඇමරිකන් ඩොලර්ස් වලින්. රයිට්. මේ මිල කතණය ප්‍රධාන ක්‍රම දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එනම් ඍජුහා වක්‍ර මිල කතණය. ඍජුහා වක්‍ර මිල කතණය. මිල කතණය කියන්නේ ඒක. දැන් මේ ඔගොල්ලෝ පාඩම් කරනකොට උනත් පොතේ මේ හරි ලේසි මම මේ අන්දේ උඹලට එක්ස්ප්ලেইন කරද්දි මම අඳිනවනේ මේවා. NTB ගැද්දා ට්‍රේඩ් ට්‍රාන්සැක්ෂන් SCB නිවිය.
අද ට්‍රාන්සැක්ෂන් HSBC New York එහෙම තමයි නොස්ට්‍රේ කියන්නේ අන්න ඒ වගේ විෂුවලයිස් කරන්න ඉතින් හිතින් හිතාගෙන අඳින්න අඳලා පාඩම් කරගත්තාම ඔය ලස්සන ඔය රැඳෙනවා නැත්නම් ඉතින් නෝට් එකේ මගේ නෝට් එකේ කියවලා අමාරුයි වගේ ට්‍රේන් එකේ පාඩම් කරන්න පුදු සිංගල පුදුත් නෑ එතකොට currency codes මිල කතනේ ආපහු පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න ඔව් මම එකදම දැන් මේක තමයි මම එක්ස්ප්ලেইন ගන්න යන්නේ currency code එක මිල කතනේ හරි හරි මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ මිල කතනේ मिल खाते क्रम दिखेटर मुद्लक विनिमयुपातिवहार मुद्लक मिल तव व्यवहार मुद्लक उदर मार्ग संधान मिल खतने अमेरिकन डॉलर मिल खतने प्रधान वर्ष क्रम दिखेट එතකොට වක්‍ර මිල කතරේ කියලා කියන්නේ වක්‍ර මිල කතරේට උදාහරණ තමයි වක්‍ර මිල කතරේට උදාහරණ තමයි GBP ඉංග්‍රීසි පවුම් යුරෝ ඔස්ට්‍රේලියානු ඩොලර්ස් ඔසි ඩොලර්ස් රයිට් එතකොට න්ියුසීලන්ත ඩොලර්ස් මේවා වක්‍ර මිල කතරේට උදාහරණ वक्र मिल कथन व्यवहार मुदल एक वटनाक्रम अमेरिकन डॉलर व्यवहार व्यवहार मुदल एक वटनाक्रम अमेरिकन डॉलर मटमे वक्र मिल कथन एक व्यवहार तमंगे रटे व्यवहार मुदल एक वटनाक्रम अमेरिकन डॉलर्स वाली देख पाना यार तो मैं कहने इंडिरेक्ट के उदाहरण देख पाचे एग्जांपल अब गत्तो थेम वन यूरो अगर यूरोपे मुदल लेके क्या बात है यूरो ने यूरो एका समान है यूएस डॉलर्स की है का यूरो का समान है यूएस डॉलर्स की इकाई दशमलव तुम्हें पाए तो क्या तुम्हें राइट इतना मैं यूरो के लिए किने के टापिक किए ना हाँ देखो मुदला इन्हें तम बेस रेट के ला मैं का बेस रेट मैं का बेस रेट हाँ देखो मुदला मैं का कोटेड रेट quoted rate right khatane gala mila meka thamai basic ekak kilen ekak basic right then meka beluhama then 1 euro equals to 1.3524 us dollars kiyuwama mata kiyanna banna wediyema patrakam wedi eka deya beluhama oganna peena euro de wediye patrakam wedi american dollar अमेरिकन डॉलर हाँ यूरो 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 एकात क्या नहीं अमेरिकन डॉलर एकाए दशमलव तुनाई
පහයි දෙකයි හතරක් නේද? එමනම් වැඩි වටින්නේ යුරෝද ඇමරිකන් ඩොලරද? යුරෝ. යුරෝ එකක් යුරෝ. එක යුරෝ එකක් ගන්න එක යුරෝ එකක් ගන්න අපි ඇමරිකන් ඩොලර 1.3යි 5යි 2යි 4ක් දෙන්න ඕන. එකට එකක් නෙමෙයි. එකට වඩා වැඩි. right? ඊගොඩ අනිත් එක තමයි ඍජු මිල කතරේ. ඒ GBP තේ වගේ. මේ වගේ. ඍජු මිල කතරේ කියලා කියන්නේ ඒකට උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් ජපනීස් යෙන් සිංගප්පූර් ඩොලර්ස් example ගන්න පුළුවන් ජපනීස් යෙන් සිංගප්පූර් ඩොලර්ස් LKR ශ්‍රී ලංකාවට පිසුත් මේකට එනවා. प्रकाश Japanese yen 150. එක US ඩොලර් එකක් වෙනවා Japanese yen 150. තව උදාහරණයක් අරතු 1 US ඩොලර් equals to LKR here. ඊද LKR. කියන්න roughly දන්නේ නේද? ඊයේ පෙරේද here තිබුණේ 195 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
ඇනලයිස් කරලා ගන්න පුළුවන්. දැන් උගන්ට මේ කතනේ කරන්න පුළුවන්. මේක ඇනලයිස් කරන්න පුළුවන්. අපිට මේ කාලේ අපේ ඉම්පෝර්ට්ස් වලට බර ගන්නක් අපිට එළියට යන්න යනවා නේ. නේ? ඩොලර්ස් වලට අපේ ලංකාවේ සල්ලි ගොඩක් අපිට මේ වෙන්න යනවා. ඒකම අපිට එක්ස්පෝර්ට්ස් වලින් හරිය આવොත් මොකද වෙන්නේ? එක්ස්පෝර්ට්ස් තියනනම් බර ගන්නක අපිට ලාභයි. අපි ඩොලර් 10000ක බඩු එක්ස්පෝර්ට් කළා නම් අපිට හම් වෙනා ඩොලර් 10000ට 195 ගන්න හම් වෙනවා. රෆ්ලි හරි ඒ මේ එච්චර හම් වෙන්නේ මීටර අඩු වෙනවා මේ බයි රේට් එකක් ගත්තාම තවත් අපි ගාන බලමු. හරි ගාන අපිට එනවා. දැන් අතන අපිට මොන පැහැදිලි මේ මිල කතනේ කියලා කියන්නේ මොකද? එක රටක මුදල් එක් විනිමය අනුපාත විනිමය අනුපාතයක් කියලා කියන්නේ එක් ව්‍යවහාර මුදලක මිල තවත් ව්‍යවහාර මුදලකින් දැක්වීම. දැන් ඒක අපිට ඍජු සහ වක්‍ර කියලා හදන්න පුළුවන්. ඍජු කියලා කියන්නේ මේ ඍජු කියලා කියන්නේ US ඩොලර්ස් එකක වටිනාකම අදාළ රටේ ව්‍යවහාර මුදල් වලින් දැක්වීම තමයි කියන්නේ ඍජු කියලා. වක්‍ර කියලා කියන්නේ අදාළ රටේ ව්‍යවහාර මුදල් ඒකක එකක වටිනාකම US ඩොලර්ස් කියක්ද කියන මේක. හරි. දැන් මේකේ කියන්න බලන්න මොකන්ද බේස් රේට් එක. මේක බේස් රේට් එක මොකද්ද ඍජු එක. US ඩොලර්ද ඒකයි. US ඩොලර්. US ඩොලර් තමයි බේස් රේට් එක. වෙරි ගුඩ්. මේක තමයි බේස් රේට් එක. මේක තමයි ඕටන් රේට් එක. අතනේ කරන රේට් එක මේක. දැන් පැහැදිලිද ඔයගන්ට මේ දැන් එක දුවෙක් මගෙන් අහුවනේ මිල ගන්න තව පොඩ්ඩක් කියන්නේ කියලා. දැන් පැහැදිලිද ඔයගන්ට? ඔව් සර්. ආ හරි. ඔකේ. යන විනිමය අනුපාත. විනිමය අනුපාතය එක්ස්චේන්ජ් රේට් එක කියලා කියන්නේ. රයිට්? විනිමය අනුපාතයක් කියලා කියන්නේ එක් ව්‍යවහාර මුදලක ගැනුම් සහ විකුණුම් මිල තවත් ව්‍යවහාර මුදලකින් දැක්වීම තමයි
අපි කියන්නේ විනිමය අනුපාතය කියලා. රයිට්? මෙම මිල යනු කිසියම් ව්‍යවහාර මුදලකට ඇති ඉල්ලුම සහ සැපයීම මත විවෘත වෙළඳ පොලේ හෝ යම් කිසි රාජ්‍යයක් විසින් ස්ථිරව නියම කරන ලබන වටිනාකමක්. විනිමය අනුපාතයන් ප්‍රධාන වශයෙන් අපේක්ෂිත අරමුදල් චලනය වන දිනයන් සැලකෙන්නට ගනී. දැන් මෙන්න මේක දෙවෙනි ඡේදයේ වැදගත්. මේ විනිමය අනුපාතයක් කියලා කියන්නේ කිසියම් ව්‍යවහාර මුදලකට ඇති ඉල්ලුම හා සැපයීම මත තමයි ඒක තීරණය වෙන්නේ විවෘත වෙළඳ පොලේ. මේ කාලේ ලංකාවේ රුපියලට දෙන ඉල්ලුම සැපම කොහොමද? රන්නත්තර වෙලා කියලා. නේද? ඒකින්ද තමයි අපි අපේ මුදල අව ප්‍රමාණය විවි අපි ඉහළට යන්නේ. ඉස්සර 180ට තිබුණ ඩොලර් එක දැන් මාස 3-4ක් ඇතුළත නැග්ගා 195ට ගියා 200ට ගියා. රයිට්? ඒ කියන්නේ එහෙම යනවා කියලා කියන්නේ මොකද? ඉම්පෝර්ට්ස් වලට ඉම්පෝර්ට්ස් වැඩි වුණොත් වැඩි ඉල්ලුමක් තියෙනවා ඩොලර්ස් වලට. ඩොලර්ස් වලට වැඩි ඉල්ලුමක් තියෙනවා නම් ඒක ඒක ගන්න අපි වැඩියෙන් රුපියස් දීලා ගන්න වෙන්නේ. රයිට්? නමුත් අපිට අපි ඉම්පෝර්ට් සම්පූර්ණයෙන්ම රෙස්ට්‍රික්ට් කරලා අරමයි කරලා අපි එක්ස්පෝර්ට්ස් වල වැඩි වැඩි කළොත් අපිට තව ගොඩක් එනවා. අපිට ඩොලර්ස් එනවා. ඩොලර්ස් එන්නේ 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 අපේ මුදලේ වටිනාකම ස්ථාවර වෙනවා. මේක ඉල්ලුම සැපයීම මත තමයි තීරණය වෙන්නේ. ඒකම තවත් සමහර රටවල් තියෙනවා රාජ්‍යයන් විසින් ස්ථිරව නියම කරනවා. දැන් ඩුබායි ගත්තොත් එහෙම ඩුබායි වල US ඩොලර් එකක් කියන්නේ මේ UAE dirhams $1 is equals to UAE dirhams 3.66 dirham 3.66 දුන්නාම තමයි එක ඩොලර් එකක් හම්බෙන්නේ. right? මම අවුරුදු 10ක් විතර ඩුබායි වල වැඩ කළා. लंका डॉलर अरे लंकावदीप ना लंकावदीप मैं पता के विद्यटे अणुते असुवाणुपहा तीन इलू सब मतम अभी तीरने वेला तीन විනිම අනුපාතය ගන්නකොට මේ අපේක්ෂිත අරමුදල් චලනය වන දිනයන් සැලකිල්ලට ගන්න වෙනවා. මේ කාලෙද වෙන්නේ කියන එක අපි ඒක තව ඉස්සරහට ඉගෙන ගන්නවා. ඊගවට ලම්සුසා අර්පණ bid and offer मैं विदेश विनिमय वाले दी
අපි ඉගෙන ගන්නවා පරිභාෂා පරිභාෂා කියන්නේ මේ ඒකටම ආවේනික මේ දේවල් තියෙනනේ ඒකටම ආවේනික වචන ඒගෙන්ති මිලදී ගැනීම සහ විකිණීම අනුපාත අපි හඳුන්වන්නේ ලංසු හෝ අර්පණ කියලා. මිලදී ගැනීම අපි ගන්නවා bits ලංසු. හරි ලංසු. ලංසු එහෙම නෙමෙයි හරිද? bits. bit කරනවා. අනිත් එක අර්පණ. එතකොට අපි මේ මේ මේක දාලා තියෙනවා මේකේ තව වෙන spread the difference between the offer and the bid the income for the price maker ඊගාට margin එක කොහොමද තියාගන්නේ profit margin එක කොහොමද තියාගන්නේ ඒ ටික මම පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම් US dollar versus LKR. US dollar LKR rate එක. අපි ගත්තොත් buy rate එකක් ගත්තොත් එහෙම මිලදී ගන්න rate එක. එන bid rate එක. අපි හිතමු 190 50. Right. Buy. මිලදී ගන්න rate එක. Selling. $190.50 මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවත් එකයි මේ ස්ප්‍රෙඩ් එක භාගයට ගත්තත් එකයි නේ. රුපියල් දෙකයි නේ වෙන්නේ. රුපියල් දෙක. එතන
මිනල් රේට් එක 192.50ට මේ පැත්තට රුපියල් 2ක් අඩු වෙලා බයින් රේට් එක හැදෙනවා මේ පැත්තට රුපියල් 2ක් වැඩි වෙලා සෙලින් රේට් එක හැදෙනවා හැදෙන්නේ නේද හැමතිස්සෙම බයින් අඩුයි සෙලින් වැඩි බයි ලෝ සෙල් හයි ඒක තමයි තියෙන ලකුම කටපාඩම් කරගන්න ඕන එක තමයි buy low sell high අඩුවෙන් මිලදී ගන්න වැඩියෙන් විකුණන්න business එකත් එහෙමනේ ඊගාට දැන් අපි හිතමු අපි යුරෝ ඩොලර් වලට අය යුරෝ ඩොලර් වලට අනිත් කැලේ නම් ඇච්චි නැතු ගන්න අවශ්‍ය නැහැ මේ කිව්වත් කමන්නේ යුරෝ ඩොලර් වලට රේට් එක එනවා 1.325 කියලා ඔය මන් දීලා තියෙන ස්ලයිඩ් එකේ තියෙන 1.325 ඒකේ අර මුල අන්තිම ඉලක්කම් දෙක තියෙනවනේ දශම දශම ස්ථාන 4ට දීලා දශම ස්ථාන 4ෙන් මේ 3.4යි දශම ස්ථාන ටික ඒකට අපි කියනවා පොයින්ට්ස් කියලා එහෙම නැත්නම් කියනවා පිප්ස් කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී බැංකු ව්‍යවහාරයේදී අපි හඳුන්වන්නේ පිප්ස් කියලා පිප්ස් PIPS පිප්ස් පිප්ස් තමයි වෙනස් වෙන්නේ අනිත් එක බිග් ෆිගර් එක 1.32 කියන්නේ බිග් ෆිගර් එක අපි හොඳ කස්ටම කෙනෙක්ට පොඩ්ඩක් හොඳ රේට් එකක් දෙනවා කියලා කියන්නේ අර පිප්ස් වලින් තමයි අපි වෙනස් කරලා දෙන්නේ බිග් ෆිගර් එක අල්ලන්නේ නැහැ රයිට් අන්තිර මං ගහලා තියෙන ට්‍රේඩර්ස් කෝඩ් ද පොයින්ට්ස් ලාස්ට් 2 ඩිජිට්ස් ඔන්ලි ඒක තමයි අපි කරන්නේ රයිට් දැන් මේකේ බිඩ් ඔෆර් එන්න එක්පන්ට මට කියන්න බන්න කට්ටිය කියන්න බන් ඩොලර් එල්කේආර් 132.50 134.74 මේ දැන් මේය ඔගොල්ලෝ බෙදච්ච කාලේ මේකේ බේස් කරන්සි එක මොකක්ද USD good bit rate එක කියන bit rate එක bit rate එක කීයද මොකද bit rate කියලා කියන්නේ buyින්ද selling selling ආ selling buy what buy නේ sir buy rate sir buy rate එක bit කියන්නේ මම අර මං ඇඳලා ගන්නවා කිව්වා bit කියන්නේ buy rate එක right එතන bit rate එක කියන්නේ කීයද 132.50 good මම මේ වගේ questions උගන්න first question එකේ එන්න පුළුවන් ආ මේක දීලා what is the base rate what is the bid rate what is the offer rate එක කියද 134.74 අනිත් එකත් ඔයගොල්ලෝ homework එකක් කරලා බලන්න US dollar Japanese yen 102.90 102.95 right at what rate you buy dollars ඔයගොල්ලෝ මොන රේට් එකේද you buy dollars dollars මේ අපිට dollars ගන්න ඕන නම් අපි Japanese yen විකුණන්න ඕන නේ Japanese yen විකුණලා dollars ගන්න ඕන right Japanese yen විකුණලා dollars ගන්න ඕන. එතන ජපනිස් යෙන් විකුණනවා නම් අපි විකුණන්න ඕනේ සෙල් හයි නේ. නේ? එතකොට අපිට ගන්නේ 102.95 වලට තමයි අපි ඩොලර්ස් ගන්න වෙන්නේ. At what rate can you sell Japanese yen? ඒකත් ඒ ප්‍රශ්නෙම එකම උත්තරේ ප්‍රශ්නේ ක්‍රම දෙකකට අහලා තියෙනවා. At what rate can you sell US dollars? දැන් අපිට එන dollars අපි sell කරනකොට අපි ගන්නෙ අඩුවේ. අපි buy low. එතකොට 102.90. මෙන්න මේ forex මූලධර්ම ටික හොඳට කටපාඩම් කරලා තියාගන්න ඕන. right? මේ forex මූලධර්ම වල අපි වෙන කීපයක් තියෙනවා. අපි කියනවා trade date එක කියලා. trade date කියන්නේ ගණදෙනුව සිදුවන දිනය.
ගණ දිනුව සිදු වෙන දිනයට තමයි අපි කියන්නේ ට්‍රේඩ් ඩේට් එක කියලා. එතකොට අද අපි ගත්තොත් එහෙම ට්‍රේඩ් ඩේට් එක අද ගන්න බෑ නේද? අද පුතේ මේ නුවරු දවසන්නේ ඊයේ දවස ඊයේ ඊයේ කවද දවස 19 20 ද පෙබරවාරි 19 20 වෙනද 19 සිකුරාදා 19 දෙකයි 19 දෙක තමයි ට්‍රේඩ් ඩේට් එක ලකලා අපි හිතමු ඊයේ තමයි මේ ට්‍රාන්සැක්ෂන් එක වෙන්නේ රයිට් එතකොට මේ ට්‍රාන්සැක්ෂන්ස් වෙන්න පුළුවන් ක්‍රමවල බේරුම් කරන දිනේ වැලියු ඩේට් එක හරි ඉම්පෝටන්ට්. අවද්ද මේ අපි මේ සිකුරාදා දාපු ට්‍රාන්සැක්ෂන් එකේ සල්ලි අපිට බේරුම් වෙන්නේ කවද්ද? ඒකට අපි කියන්නේ වැලියු ඩේට් එක කියලා. බේරුම් වෙන ඩේට් එක වැලියු ඩේට් එක. රයිට්. එතෙන්දී ක්‍රම තුනකට මේක වෙන්න පුළුවන්. එකක් තමයි cash rate එක cash cash කියන්නේ මුදල් මුදල් කියන්නේ බේරුම් කරන වෙළඳ දිනේදීම සිදු වෙන බේරුම් කරන්නේ වෙන්නේ වෙළඳ දිනේදීම ඒ කියන්නේ cash stuff cash නම් මේ trade date එක අපි යුවත් T කියලා trade date එක අපි T කියලා යුවත් cash කියන්නේ T plus bindu. T plus bindu. T plus bindu again a cover then. T can the Haname in the land. T plus bindu again a cover then. Haname much. Damai. 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 Cash. Well, a bearing. Bearing carne window. Itama the map to bearing carne. Carando. තව රේට් එකක් තියෙනවා ටොම් කියන ටොම් ටොම් කියන්නේ tomorrow ටොම් කියන්නේ tomorrow tomorrow rate එක කියන්නේ t plus 1 t plus 1 ඒ කියන්නේ වෙළඳ දිනයකට පසු එක් ව්‍යාපාරික දිනයකට පසු පේනු කරන එක ව්‍යාපාරික දිනයක මොකද යන්න කැලෙන්ඩර් ඩේට් එක නෙමෙයි ව්‍යාපාරික දිනය. බිස්නස් ඩේට් එක. T plus 1. කවද්ද වෙන්න පුළුවන් මේක ටොම් එක. මේකේ මේ ට්‍රේඩ් ඩේට් එක 19 ද කරපු ට්‍රාන්සැක්ෂන් එකේ බේරුම් කරන දිනේ ටොම්. කවද්ද එන්නේ? 22. 22. Very good. 2. 22. Very good. ඇයි 22 ආවේ? Saturday Sunday ව්‍යාපාරික දින නෙවෙයි නිවාඩු. ඔව් Saturday Sunday ව්‍යාපාරික දින නෙවෙයි. එදා නිවාඩු ඒකින්ද very good today. Right? එතකොට අනිත් එක තමයි spot. ගොඩාක් අපේ transactions 95% transactions වෙන්නේ spot. එතන නඩු පාත. හරිද? මූලික forex වලද පොළ වෙන්නේ වැඩ කරන දින දෙකක්. T plus 2. T plus 2. व्यापारिक दिन डॉलर व्यापारिक दिन बल्कि මේ 22 වෙනිදා 22nd පොය 22nd පොය එහෙමනම් ටම් එක කවද්ද 23 Tuesday 23 Tuesday වෙන උත්තර තියනවද
වෙන උත්තර තියනවද? ළමයි ඔක්කොම කියන්නේ 22 23 ටියුස්ඩේ කියලාද? මම උත්තරේ දීලා පටන් ගත්තේ. මං කිව්වා පොයේ පොයේ දවසේ නේ ලංකාවේ ලංකාවේ තියෙන නිවාඩු වලට ෆොරෙක්ස් කරන්න ගියොත් එහෙම ජීවිත කරන්න බෑ ලංකාවේ. වීකෙන් 52යි නෑ. ඉරිදා සෙන්සරාදා මම 100 ගානක් කරනවා. ඊට පස්සේ පොයේ දවස් 12ක් කරනවා. අවුරුද්දට මෙච්චර නිවාඩු. ඔය වගේ නේ අපේ තියෙන්නේ. මේ වෙසක් වලට මෙච්චර නිවාඩු. ඒව නෑ. ඒව අපි මේ ගන්නෙ ඇමරිකාවේ නිව්යෝක් වල මාකට් එක. ඒ කියන්නේ ඩොලර් මාකට් එක තියෙන්නේ. නිව්යෝක් වල 22 පොයේ දේ නෙමෙයි. එහෙනම් ටොම් කියන්නේ 22ම තමයි. තේරුණා නේද? මේ මට කියන්න ඕන කියලා තිබුණේ මෙහි මාකට් එක නෙමෙයි, එහෙ මාකට් එක. ඔගොල්ලෝ බලන්න මේ ෆොරෙක්ස් ඩිපාර්ට්මන්ට් එක ඔගොල්ලන්ගේ බැංකුවේ එන්ටීබී එකේ දුවෙක් ඉන්නවා කොහොමද? එන්ටීබී එකේ ඒ දුව කොහෙද ඉන්නේ මේ හෙඩ් ඔෆිස් එකේද? අද හෙඩ් ඔෆිස් එකේද ඉන්නේ? දුව මිසින් වගේ මට පේන්නේ. spot transaction එකකට යන්න වෙනවා එයාට නේද? එයා උත්තර දෙයි දවස් දෙකකින්. ව්‍යාපාරික දින දෙකකින් තමයි උත්තර දෙන්නේ spot. උගන්ඩ තියෙනවා නම් ඔගල හෙඩ් ඔෆිසර්ස් ල වැඩ කරන කට්ටිය ඉන්නවා නම් ළමයි අනිත් බැංකු වලත් forex එක පැත්තේ කියලා බලන්න. අතුලට යන්නවත් දෙන්නේ නැහැ. මේ අවසරයක් අරගෙන ගිහිල්ලා බලන්න. සර් බලන්න කිව්වා කොහොමද වෙන්නේ කියලා. හරි ඉන්ට්‍රෙස්ටිං විත්‍යවල ඒ කොනේ ඉඳන් මේකට ගහලා දෙනවා. මේ සිංගප්පූර් වල, ජපානයේ, ඇමරිකාවේ, ඉංගලන්තේ, හොංකොං වල, ඕස්ට්‍රේලියාවේ ඔල්ලෝසු වෙනව ගහලා ඒ වෙලාවල් වලට. හරිද? ඉතින් ඒ වගේ තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. මධ්‍යම අනුපාතය කියන එක මම දැන් උගන්න මම උගන්න ඉවරයි. මම කිව්වා මධ්‍ය අනුපාතය කියන්නේ වෙළඳපළේ මිඩල් රේට් එක කියලා කියන්නේ යම් කිසි මුදල් වර්ගයක් මිලට ගැනීම සහ විකිණීම සඳහා දරනු ලබන සත්‍ය පිරිවැය අනුපාතය. සත්‍ය පිරිවැය අනුපාතය. හරි. ඒක තමයි අර සාමාන්‍ය. සත්‍ය පිරිවැය සාමාන්‍ය. අනුපාතය සත්‍ය පිරිවැය සාමාන්‍ය. රයිට්. දෛනිකව බණ්ඩාගාරය විසින් ස්ථාවර කර ඇති අතර දිවා කාලයේදී සැලකිය යුතු උච්චාවචනය සඳහා වෙනස් කරනු ලැබේ. සාමාන්‍යයෙන් උදේ පාන්දර අපි කියනවා මිඩල් රේට් එක මෙච්චරයි කියලා. සමහර වෙලාවට දවල් කාලයේදී ඒක උච්චාවචනය වෙන්න පුළුවන් ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එක උඩ. රයිට්. මධ්‍යම අනුපාතය කියලා කියන්නේ ලන්සු සහ පිරිනැමීමේ සාමාන්‍ය. ඒ කියන්නේ ලන්සු ප්ලස් බිඩ් ප්ලස් ඔෆර් දෙකෙන් බෙදෙනවා. මම ඉස්සලා පෙන්නුවෙත් ඒකමයි. එකෙන්ද මෙන්න මේක වැදගත්. අඩු මිලට මිලදී ගන්න, ඉහළ මිලකට විකුණන්න. මේක තමයි අපේ තේමා පාඩය වෙන්න ඕනේ. buy low sell high. right? එතකොට එතන හෙට අනුපාත මම දැන් කිච් එකක් කිව්වා. spot rate එක කියලා කියන්නේ විදේශ මුදල් ගනුදෙනුවක් සඳහා වැඩ කරන දින දෙකකදී බේරුම් කරන්න ඕන විනිමය අනුපාතය. ඒ කියන්නේ T+2 හෙට අනුපාතය. ඒ කියන්නේ ටම් රේට් එක කියන්නේ tomorrow rate එක කියන්නේ වැඩ කරන දින එකක් අතුලතදී බේරුම් කළ යුතු විදේශ විනිමය අනුපාතය. හරි. දැන් මේකෙදී පොඩ්ඩක් බලන්න තව ප්‍රශ්නයක් ඇහුවොත් මේ cash term spot rates තියෙනවා. හරි. අපි හිතමු middle rate එක dollars වල US dollar मिडिल रेट मार्जिन टू रुपीस
මේක buying මේ පැත්තට plus 2 rupees මේක minus 2 rupees මේක plus 2 නම 194 මේක sell right දැන් එතකොට අපි මේ cash කියලා කියන්නේ බේරුම් කරන්නේ එදාමයි එදාම බේරුම් කරන්නේ කරන්න නම් අපිට අපේ මේ nostro account එකේ සල්ලි තියෙන්නත් ඕන nostro account එකේ සල්ලි තියෙන්නත් ඕන හොඳටම ෂුවර් වෙන්නත් ඕන එහෙමනම් ඒ risk එක වැඩි ඒකින්ද අපි මේකට ගන්නෙ සාමාන්‍ය මේ rate එකක් ගත්තා අපි selling rate එකක් ගත්තොත් අන්න දැන් 94 නේ මේක වෙන්නේ ඔය අපි දැන් මේක වෙන්නේ spot rate එකක් කියන්නේ එතන බැරිලාමත් ඒකේ cash rate එකක් ඉල්ලුවොත් අපි දෙන්න වෙන්නේ 195.50 ඒක ලොකුවට දෙන්නවා 195.50 දෙන්නවා මොකද අපිට ලොකු risk එකක් ගන්න ඕන අපේ account එකේ සල්ලි තියෙන්නත් ඕන right එල්ගනේ दवास नॉर्मली ओके मम मैं पंथी लमें इन मे राहत्र मैं मदि हमें अभी मेल दीद मे कथा के पोए लबने सिकुराद पोय लमाय लबने सिकुराद पोय मंगेदा मंगेदा गणांग वगैरह दुना ये गणन टिकाई
මේකෙ ගණන් ටික තියෙනවා මේ ගණන් ටික හදාගත්තොත් අපිට ගොඩ දාගන්න පුළුවන් විභාගේ ගණන් ಜಾති දෙක හදාගත්තොත් විභාගේ ගොඩ දාගන්න පුළුවන් හැබැයි ගණන් දෙක හදන්න නම් ඕගොල්ලෝ ගණන් හදාගෙන එන්න ඕන මේක ගණන් මම තාම දුන්නේ නැහැ මේක මම ඉදාට කරනවා මේක ගණන් ටික අර ගණන් ටික හදාගෙන එන්න ඕන හදාගෙන ඇවිල්ලා අපිට කතා කරන්න පුළුවන් දැන් පොයේ දවසේ මේගොල්ලෝ මට ඔෆර් කළා දැන් ඔයගලන්ගේ मारत विभागी समहट मारत अप्रेल वाल हर इतकोट वेपुर क्लास वेपुर क्लास इतना मम गण पुलवंतर इधन गण गण दिखा अभी हदलाट फॉरेक्स गण तपि कर इतकोट अभीट ताम वटिना पंत अब පරණ ටියුට්ස් ටික ගන්නව නම් මේ තියෙනව නේද ලින්ක් එකේ ඒක ලින්ක් එකේ තියෙනවා හරි සර් ඒක ලින්ක් එකේ තියෙනවා මම මේ කවද්ද මේ ඔගොල්ලෝ දෙක 8යි 10යි කරලා දැන් මම ඉංග්‍රීසි ක්ලාස් එක කරන්න ඕන 10 මාර 12 මාර ඒකින්ද අපි හැමෝම ඉවර කරලා දාමු රයිට් හරි එදා ලේසි අපිට ගණන් හදන්න පුළුවන් වෙන අලුත් සබ්ජෙක්ට් එකට යන්න නැතුව अरे गरम वाली मतलब मैं गुड़े अंडे पुड़ों गरम देखे राइट अरे मंदुन ने गरम टीका हटाएंगे इट वर्षे फॉरेक्स गानों को आप इकोर मुंग इट वर्षे फॉरेक्स गान टीका वो ग्रांड है और गने अंडे पुड़ों अरे ओके तो लंग अटाई दहाई चिकुरादा पोए के लमंग हितना अरे ओसे अरे एक्सक्यूज मी सर अरे दंग सेटा हेलो इधर कौन है प्रश्न कहाँ नवाद है गिदर कथा वाद सर ओया मैं स्पॉट डेट ते कर बीसी तुम मैंने दा निमाड़ दावसा कुनो अपने कहाँ दा दस गाने बीसी तुम मैंने दा निमाड़ दावसा कुनो बीसी आ ना अपने मैं बीसी तुम मैंने दा अपने तुम पोए के रने अमेरिका अमेरिका मुखा दिन अमर अमेरिका विनिधास दिन अमेरिका विनिधास दिन अमेरिका December 24 transaction date එක. December 24. මම කියන්න බලන්න cash date එක ගන්නද කියලා? 24. 24. Term rate එක term කවද්ද? Term කවද්ද? විසි හය වෙනවා සර් 25 December 24 කියන්නේ Wednesday cash cash rate December 24 Wednesday එතකොට cash එකමාව Tom Tom කවද
කම් කවද කියන්නේ කියන්නේ තවද කියන්නේ ටොම් මම දැන් ටොම් ටොම් ගේ ඉන්නවා ටොම් ඇන් ජෙරි 26 ටොම් ඇන් ජෙරි වගේ ඔගොල්ලෝ ගලන් ඉන්නවා හරි 26 ෆ්‍රයිඩේ 26 ෆ්‍රයිඩේ අනිත් ළමයි ඔක්කොම එකගෙන මේකට ඔව් සර් ඔව් ඔක්කොම ළමයි 14ක් ඉන්නවා 14 එකගෙන නෑ වැරදි ඇමරිකාවේ 25 අවද්ද ක්‍රිස්මස් නේද 25 කියන්නේ Thursday Christmas 26 Friday 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 විල ඇමරිකාවේ නොවඩු බොක්සින් ඩේ කියලා හැමදාම ඇමරිකාවේ ක්‍රිස්මස් වලට පහුවෙන්ද නොවඩු බොක්සින් ඩේ අපි කියන්නේ බොක්සින් ඩේ කියලා ඇත්තටම අපේ සිංහල අවුරුද්දේ අපි සිංහල අවුරුද්දේ චාරිත්‍ර අපි කරන්නේ අප්‍රේල් 13 නේ අප්‍රේල් 13 අපේ මන්දරේ ඔගොල්ලෝ නම් කොළඹ කට්ටිය දන්නේ නැහැ අපේ ගම්වල නම් අපි පොඩි කාලේ අපිට ලොකු වුණා තාමත් අපි එහෙමයි අපි සිංහල අවුරුද්ද චාරිත්‍ර 13 හෝ 14 කරලන්නේ අපි ගේ අපේ 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 ගෙවල් වල ඊට පස්සේ අපේ නෑදෑයි ඔක්කොම එකතුලා මේ මගේ දූල පුතාලට එන්නේ කියලා කණ්ඩ බොණ්ඩ ඔක්කොම නැස්ති කරන්නේ අපේ මුළු ෆැමිලි එකම එකතු වෙන්නේ තෙල් ගාන අවුරුද්ද දවසට ඒ සාමාන්‍ය එක තමයි චාරිත්‍රය තෙල් ගාන අවුරුද්ද තමයි මේ දැන් නම් තෙල් ගාන අවුරුද්ද දවසට අපි රස්සාවට යන්න ඕන හරි ඒ එදාට තමයි අපි එකතු වෙන්නේ ඒ වගේ 26 කියන්නේ ෆැමිලි එකේ ලන්ච් එක තියෙන්නේ එදාට අපි ඒකට කියන්නේ බොක්සින් ඩේ කියලා එදාට ඇමරිකාව වහලා ෆැමිලිස් වල කොම ලන්චස් තියෙන්නේ එදාට එහෙනම් කවද ටොම් කියන්නේ එන කවද ටොම් කියන්නේ 29 very good 25 26 27 28 මේ සැටර්ඩේ සන්නේ වීකෙන්ඩ් එක එහෙනම් ටොම් කියන්නේ 29 දැන් බලන්න වෙනස්දේ දාපු 24 වෙනිදා දාපු ට්‍රාන්සැක්ෂන් එකේ ටොම් වෙන්නේ 29 නමුත් අපි ලංකාවේ වැඩ නේද ඔය අතරේ අපි 25 වහලා 26 26 වැඩ අපි right ඊට පස්සේ ස්කොට් කියන්නේ 30 ඩොලර් දැන් තේරෙනවද ඔයගලන්ට මොසර් අපිට මේ 23 වෙනි වාඩුව මේ ලබන පොය සිකුරාදාට ගන්න බෑ එහම අපිට ඉතරයි right දැන් TT රේට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් විදුලි පැවරුම් අනුපාතය කියලා කියන්නේ එතන අනුපාතයට මේ කියන්නේ ස්පොට් රේට් එකට තමයි TT රේට් කියලා කියන්නේ ගොඩක් කට්ටිය TT රේට් කියලා තමයි කියන්නේ right මේක ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ ඕනෑම නිවැරදි කිරීමකට සහභාගී වෙන්න ප්‍රමාණවත් කාලයක් තියලා දැන් ඒ කියන්නේ අපි 2 days කියන්නේ එතන ඕනෑම නිවැරදි කරන්න බැරිලාවත් අපි අතින් වැරදීමට ගියා නම් අපි ටග් ගාලා ටෙලෙක්ස් එක කරලා ඒක හදා ගන්න පුළුවන් හැබැයි කෑෂ් එකේදී බෑ පහුවෙන්තර මේක අහුනොත් එම බඩු ගිහිල්ලා හරි දෙදෙන්න කරන්න දෙයක් නැහැ කෙසේ වෙතත් තාක්ෂණයේ දියුණුව සමග වැදගත් මේ වැදගත්කම කාලය සමග වෙනස් වෙන්න පුළුවන් දැන් මේකේ තියෙන ප්‍රධානම කරුණ තමයි අරමුදල් වල භෞතික චලනය ෆිසිකලි අරමුදල් යන්නේ කොහොමද කියන එක right හැබැයි මේ ACU currencies වලදී Asian Clearing Union දැන් අපි කරනවානේ නේපාල් ශ්‍රී ලංකා බංග්ලාදේශ මාල්දීව්ස් ඒ වගේ Asian countries and Iran එහෙම ACU countries ACU countries වල මුදල් ගවන්නත් අපි හැමතිස්සෙම අපි TT වටිනාකම දෙනවා එන දවස් දෙකක් ඕන සෙන්ට්‍රල් බැංක් හරහා යන්නේ right නොස්ට්‍රෝ ගිරුමකට දැන්ටමත් ලැබී ඇති අරමුදල් පරිවර්තනය කිරීම සඳහා දැන්ටමත් බැංකුවට අරමුදල් ලැබී ඇති බැවින් TT මිලදී ගැනීම අනුපාතයට පරිවර්තනය කරන්න ඕන right මෙම TT මිලදී ගැනීම සහ විකිණීමේ
අනුපාත මධ්‍යම අනුපාත මත පදනම් ස්ථාවර කර ලාභාන්තිකයන් සඳහා සකස් කරනු ලැබේ. ඒ කියන්නේ අපි මිඩල් රේට් එක ගන්නවා 127යි 50යි කියලා. 127 50 කියලා මිඩල් රේට් එක ගත්තොත් TT බයින් රේට් එක ගන්න TT බයින් රේට් එකට අපි මාජින් එකක් අඩු කරනවා. ලාභාන්තිකයක් අඩු කරනවා. 127 50 125ක් අඩු කරනවා. 125ක් අඩු කරලා අපි TT බයින් රේට් එක ගන්නවා 127 725යි කියලා. ඒකම TT සිලින් රේට් එක අපි ගන්නවා සෙල් හයිනේ. සෙලින් රේට් එක කියලා ගත්තම සෙල් හය අරක බයිලෝ අඩු කරනවා සතේ එය මාජින් එක 125 ඇඩ් කරනවා මිඩල් රේට් එකට ඇඩ් කළාම 127යි 75. කාටර මේක තේරුන්නේ නැද්ද? මේම හදන්න උගන්න ප්‍රශ්නේ එන්නේ නැහැ. හා සමහර විට එන්නත් පුළුවන්. පළවෙනි එකේ එන්නත් පුළුවන්. පළවෙනි එකේ අර ලකුණු දෙකක් ගන්න එක ක්වෙස්චන් එකක් එන්නත් පුළුවන්. මිඩල් රේට් එක දීලා කීයද මේ මාජින් එක 725යි කියේද බයින් රේට් එක කියේද සෙලින් රේට් එක කියලා හම්බ වෙනවා. රයිට්. එතකොට බයි ලෝ මිඩල් රේට් එකෙන් අඩු කළා සෙල් හයි මිඩල් රේට් එකට එකතු කළා. රයිට්. අනිත් එක තමයි හරස් අනුපාත. හරස් අනුපාත. හරස් අනුපාත කියන්නේ ක්‍රොස් රේට් එක. ඒ ක්‍රොස් රේට් සාමාන්‍යයෙන් අපිට එනවා ජාතික මුදල් ඒකකයේ ගණදෙනුවේ පාර්ශ්වය කරුවේ නොවන විට අපිට එනවා ක්‍රොස් රේට්. රයිට්. දැන් ඔගලන්ට දෙන ගණන් ඔක්කොම තියෙන ක්‍රොස් රේට් වලට. අරුමෙට කරන්න දෙයක් නැහැ. ඒකින්ද මේක පොඩ්ඩක් ඔලුවට ගන්න ඕනේ. සේරම තියෙන ක්‍රොස් රේට් වලින් තමයි අදා ගන්න ඕනේ. කටපාඩම් කරගෙන ගණන් කරන්න යන්න එපා. ඉගෙන ගන්න මේ තීරය. තීරය කියන්නේ මොන තීරයකට ගියාම ලේසි. දැන් බලන්න ඩොලර් එකක් US ඩොලර් එකක් සමානයි මේක අපි බයි කියලා ගමු. බයි රේට් डायरेक्ट रेट का මේක ඩිරෙක්ට් රේට් එකක් රයිට් එක වෙනවා අපේ මේ ජාතික මුදල් ඒකකය මොකද්ද මොකද්ද අපේ ජාතික මුදල් ඒකකය ලංකාවේ LKR LKR එතන LKR මේ ට්‍රාන්සැක්ෂන් එකේ පාර්ශ්වකරුවේ එතන LKR මේ ට්‍රාන්සැක්ෂන් එකේ පාර්ශ්වකරුවේ වුණාම සාමාන්‍ය විනිමය අනුපාතය ගන්න එතකොට ක්‍රොස් මේකත් තියෙන යුරෝ US ඩොලර් යුරෝ US ඩොලර් රේට් එක කියලා 1.3250 1.3300 1.3300 දැන් මේක Euro US dollars. මෙන්න මේකට අපි කියනවා cross rate කියලා. මේක cross rate එක. හරස් අනුපාතය. මේක තමයි cross rate. පැහැදිලිද ඔයගන්ට? මේක අපි හරස් අනුපාතය කියලා ගන්නවා. එතකොට අපිට කියනවා අපිට කියනවා යුරෝ LKR රේට් එක හොයන්න කියලා.
හරිද යුරෝ එල්කෑ රේට් එක හොයන්න තමයි උගන්ඩි විභාගෙට දෙන්නේ දැන් අපි බලමු කොහොමද ක්‍රොස් රේට් එක මේක ගන්න ගන්න කියලා අපි ගණන් හදද්දී ඒක කියලා ගන්න දැන් දෙක ගන්න ක්‍රොස් රේට් එක අර සමපාතයක් කියන්නේ ජාතික මුදල් ඒකකයේ ගණදෙනු කරුවේ ගණදෙනුවේ පාර්ශ්ව කරුවෙක් නොවනේට අර ඩොලර් යුරෝ ඩොලර් ගත්තාම අපේ එල්කෑ එකත් එතනට නැහැ ඒකින්ද අපි ඒකට කියනවා හරස් සමපාතයක් කියලා right ශ්‍රී ලංකා බැංකුවක් ඇමරිකානු ඩොලර් වලට එරෙහිව ඔස්ට්‍රේලියානු ඩොලර්ස් මිලදී ගැනීම සහ විකිණීම පැහැදිලිවම හරස් සමපාතයක් භාවිත කරනවා right අනිත් එක තමයි ඉදිරි විනිමය අනුපාතය forward rates forward rate එක කියලා කියන්නේ දැන් අපි ඉගෙන ගත්ත මේ spot එකක් කියන්නේ මොකද t plus 2 t plus 2 තමයි spot එතන අනුපාතය forward කියන්නේ forward rate එක කියලා කියන්නේ forward rate එක කියලා කියන්නේ සමානයි t වැඩි කිරි දෙකට වඩා වැඩි වෙන අවස්ථාවක් t දෙකට වඩා වැඩි වුණාම දෙක t plus 2 කියන්නේ spot එක t plus 3 කියන්නේ අපි ගන්නේ forward එහෙම නැත්නම් t plus 3 වල ඉඳන් දිගට මෙහාට ඒක 30 40 50 60 වෙන්න පුළුවන් ඒතර ඒවා ඉදිරි විනිමය අනුපාතය ඉදිරි විනිමය අනුපාතය කියලා කියන්නේ අනාගත කල්පිරීම් සමග ඉදිරි ගණදෙනු සඳහා දැන් තීරණය කරගන්න විනිමය මිල ගණන් ඉදිරි අනුපාත ලෙස ඇඳින්නේ. දැන් අපිට ගණන් ඔක්කොම අපිට කරන්න වෙන්නේ forward rates වලට. අපි දැන් කරනකොට අපි ඒවා ඉගෙන ගමු. හරිද? දැන් ඊතර ඉදිරි අනුපාතය කියන එක ලියන්න આવොත් මේ નોට් එක ලියන්න. TT මිලදී ගැනීම හෝ එතන මිලදී ගැනීම සහ ඉදිරි මිලදී ගැනීම අනුපාතය අතර වෙනස වෙන්නේ කුලී අවකලනය. interest differential එක. forward rate එක අඩු වෙන්නේ වැඩි වෙන්නේ ඉන්ටරෙස්ට් එක උඩ හරි TT විකිණීම හෝ එතන විකිණීම හා ඉදිරි විකිණීම අනුපාතය අතර වෙනසද පොලිය අවකලනය පොලිය අවකලනය ඉන්ටරෙස්ට් ඩිෆරෙන්ෂල් එකේ හේතුව ඉදිරි විනිමය අනුපාත තීරණය වන්න බලපාන සාධක තමයි දේශීය පොලිය අනුපාතය සහ විදේශීය පොලිය අනුපාතය දේශීය පොලිය අනුපාතය සහ විදේශීය පොලිය අනුපාතය තමයි forward rate එක තීරණය වෙන්න බලපාන දැන් උදාහරණයක් වශයෙන් අපි ගන්නවා ස්පොට් රේට් එක අරගෙන තියෙනවා ඩොලර් 190.50යි කියලා. 190.50යි. හරි එතන අපි ගන්නවා දේශීය පොලි අනුපාතය. දේශීය පොලි අනුපාතය දැන් අපේ තියෙනවා දැන් මේකට තව ගොඩක් එනවා. මේ කිල්ලුම සැපයුම ඒවත් අමතරව පොලි අනුපාතයත් බලපානවා. දේශීය පොලි අනුපාතය එනවා දේශීය පොලි අනුපාතය අපේ අපිටම සේවින්ස් රේට් එක 3යි කියලා 3යි එතකොට විදේශීය පොලි අනුපාතයේ ඩොලර් එකේ සේවින්ස් රේට් එක 1යි 1යි පරිමාවේ ඩොලර් රේට් එක එතකොට කොහොමද වෙන්නේ right දැන් අපේ රේට් එකට වඩා අපේ ශ්‍රී ලංකා රුපියල් රේට් එකට වැඩිය සේවින්ස් රේට් එකට වැඩිය අර ඩොලර් වල සේවින්ස් රේට් එක අඩු නම් ඒ වෙන්නේ එතකොට වෙන්නේ අපේ ඩොලර් එක තියෙන්නේ ප්‍රීමියම් එක අදිමිලක වැරේලාවත් ඒ රේට් එක ඩොලර් එක අපිට වඩා වැඩි වුණොත් ඒක එනවා අවමිලක් එනවා ඩිස්කවුන්ට් එකක් කියලා එනවා හරි ඉදිරි විනිමය අනුපාතය කියන එක පොඩ්ඩක් මේ මේ નોට් එක බලා ගන්න ඊගාට අදිමිලයි අවමිලයි මම දැන් කිව්වා ඉදිරි ව්‍යවහාර මුදලේ අගය එතෙන් මුදලට වඩා වටින විට අපි කියනවා ඉදිරියට අදිමිලක් කියලා ප්‍රීමියම් ඉදිරි ව්‍යවහාර මුදලේ අගය එතෙන් ව්‍යවහාර මුදලට වඩා අඩු වටිනාකමක් ඇති විට අපි කියනවා ඒක ඩිස්කවුන්ට් කියලා right ඒ කියන්නේ අදට වඩා තව මාසෙකින් රේට් එක අඩු වෙලා තියෙනවා නම් අපි කියනවා ඒක ඩිස්කවුන්ට් එකක් අවමිලක් කියලා වට්ටම අදට වඩා තව මාසිකින් රේට් එක වැඩියෙන් කැල්කියුලේට් වෙනවා නම් ඒක දීමේ අදිමිලක් ප්‍රීමියම් එක
විනත් වචන වලින් කිවහොත් පාදක මුදල් බේස් කරන්සි එකේ පොලි අනුපාතය නම් කළ කෝටඩ් කරන්සි එකේ මුදලේ පොලි අනුපාතයට වඩා අඩු නම් පාදක මුදල් අදිමිලක් වෙනවා දැන් ඩොලර් එල්කේආර් එකේ උනේ එකනේ ඩොලර් එල්කේආර් එකේ බේස් කරන්සි එක ඩොලර් ඩොලර් එකේ පොලි අනුපාතය කෝටඩ් කරන්සි එක එල්කේආර් ඒකට වඩා අඩුයි एक हिंदा एक अधिमिला किला क्या ना अभी क्या ना प्रीमियम या क्या ना इनाम एलकेआर ही पोलियानुपात है अमेरिकन एक सच जनपद डॉलर उल्टा डाबे इनाम अमेरिकन डॉलर अधिमिला वे इन्हें मेक त्याग खाना पादन कल त्याग करने मेक सिंगल इन दान मरते रहने मैं जम्मा एलआईपी एचआईडी एलआईपी क्या ने the forward currency with low interest LIP low interest nang forward currency ka low interest nang at a premium it will be at a premium to the spot value pehadili ne deka LIP low interest premium anith ekak the forward currency with higher interest higher rate of interest will be at a discount to its spot value high interest discount low interest premium high interest discount right the me wage ara kali ada gaththama lesi padan karala thiyaganna lip hid right deena kota unath me tik increasing ara kamanna liyala danna prashna yanne forward rate calculations man katha karanna yanne e forward rates calculations wala oganda peena मुझे अपने अपने कहाँ नहीं है फॉर डेट कैलकुलेट कर ला पहनना नहीं के ला मैं वन मंथ वाला मार्केट रेट ठीक है यूएस डॉलर वाला 2.24 राइट एक यार मैं मम्मी कारीन दावो उदाहरण आ गया ये दाव से ला अपने वन मंथ डिपॉजिट रेट ठीक है सीट नामी आती है ना बेटा දැන් නම් ඒ වාඩි වන් මන් ඩිපොසිට් එක 103ක් විතර වගේ තියෙන්නේ 3.7 3.25ක් විතර වගේ ඒකට ඩොලර් වන් මන් එකකට හොඳටම වැඩි හරි මේ සමහර රටවල සල්ලි දෙන්න ඩොලර් වලට වන් මන් වලට දෙන්නෙත් නැහැ ඉන්ට්‍රස්ට් එකක් එතකොට මේවා අඩු නම් අපි කොහොමද මේ කැල්කියුලේට් වෙන්නේ वन मंथ फॉरवर्ड बाइंग रेट टेकर सेलिंग रेट टेकर मैं करने मैं क्या ना हितान्दे पा मैं क्या ना कंग करने विधि निम्तराय कुए मैं को उगलने इन्ने ने नहीं मैं का मैं वो बलागन ना इलाय पीएचआई चाहिए अधिमिला साव मिला ये पैट्टर में बलागन ना राइट मैं का इन्हों सामान्य केटी प्रश्नों में टा प्रश्न अभी अटट එනං අපි හම්බ වෙනවා උදයට හම්බ වුණාම ඒ හම්බ වෙන ඉස්සෙල්ලා ඔයගන්ට තවවත් හයක් තියෙනවා අනේ පුතේ කරුණා කරලා ගණන් ටික හදාගෙන එන්න අර පුළුවන් විදිහට හදන්න ඊට සම්ම මහනකට උත්තර දෙන්න මෙමය මෙමය කියලා හරිද එහෙම නැතුව නම් අපිට ඉගෙන ගන්න ටිකක් අමාරුයි ඔයගලන්ගේ මහන්සිය නැත්තම් ළමයින්ට ටිකක් හිර වෙනවා බාගෙට දන්න කට්ටියට හැබැයි මගේ මේ තියරි ඔක්කොම මගේ ක්ලාස් එකේ ඉගෙන ගත්ත ළමයි නම් මට කතා කරලා කිව්වා සර්
සර් කියලා තියෙනවා මේක කවදාකවත් මෙහෙම වෙන්න බෑ මේක මෙහෙමයි වෙන්න ඕනේ කියලා අපි ඒ විදිහට හැදුවා හරියටම හරි දැන් ගොඩක් කට්ටිය හිර වෙන්නේ ක්ලාස් එන්නේ නැතුව දැන් නම් ඔය මේ මේ අඩු ගන්න මගේ ලෙක්චර් එක රෙකෝඩ් කරලා හරි අහනවා එහෙමත් නැතුව මේ මගේ රිවිෂන් ක්ලාස් එකට ඇවිල්ලා ගණන් දෙකක් කරලා විභාගයට ගිහිල්ලා වාඩිලා පාස් වෙන්න බලනවා ඒ කට්ටියට නම් ෆේල් වෙනවා තියර එක මොකක්ද කියලා දන්නේ නැහැ එතකොට වෙනවා හරි දෙක පුළුවන් තරම් ගණන් කරන්න උගන්ට එක්ස්පීරියන්ස් වෙනවා රයිට් තවමනාට තියෙනවද ප්‍රශ්න කියන මොනවාද ප්‍රශ්න තියෙනවද නැත්තම් උපේනම් සිකුරාදට නැවත හම්බෙමු සිකුරාද උදේ 8ට අමතක කරන්න එපා 8 මාර නෙමේ 8 මොකද මට හරියටම එහෙම වුණොත් 10 මාට අනිත් ක්ලාස් එක පටන් ගන්න ඕන 10ට නවත්තනවා 8 ඉඳන් 10ට අපි ගණන් ටික කරගෙන රයිට් ඕකේ thank you sir අපි බලන් හිටිය අඩු ගන්න thank you වත් කියයිද කියලා රයිට් thank you sir